progress. Hari, utar hena ngemo mi petra hari ne. Vidule visanti vila ti ne. Then apita vinadi pahagata wage kalin gi. Payaka pamana kalayak vidule nathu inna wei. Board tika pena ke hema loku doshayak ne neida. Habai wenadata wada nikan ara selawana gati wedi neida, movements wedi neida. Wedi neida. Hari. ඒක හරියයි ජෙනරේටර් එකේ හරහා මේ වැඩ කරන්නේ මේක පොඩි ජෙනරේටර් එකක් නෙමෙයි ලොකු එකක් ඇයිද දන්නේ නැහැ එහෙම වෙන්නේ කියලා මේ කැමරාවට මොන හරි පොඩි බාධාවක් එනවද දන්නේ හරි බලමු අපි සාකච්ඡාව කරගෙන යමු එහෙනම් හැමදරුවෙක්ම කැමරා ඔන් කරන්නකෝ මේ පැතර හැරෙන්න අද අපි රිවර්ස් ක්ලාස් එකෙන් මේ හමු වෙන්නේ හැමෝම කැමරා ඔන් කරා කොහොම මේ හැමෝම කැමරා ඔන් කරා ආ කරන්ට් එක නැහැ නේ කලවරේ ඉන්නේ සමහර දරුවෝ को एग्जाम में का करा द ऑनलाइन एग्जाम में करा द ब्रह्मस्पाइन दो दे एग्जाम में कौन नूना पाद दिया तूला को हम बोर्ड के संपूर्ण विवेक गाना पढ़ा की ना संपूर्ण विवेक गाना साक्षात किया हम को बोला ना ऑनलाइन एग्जाम में कर पुदारू करा द को कैमरा ऑन करा बृहस्पति ये उदय अटहम आट एग्जाम तम एक्टिव तत्व पैक पमन कल एग्जाम पेपर सब कुताट लखनऊ मसिक परीक्षण अंक लखनऊ प्रतिफल लेखने दसिक परीक्षण अंक प्रतिफल लेखने दिबड़ी पंथी दादा समस्त प्रतिफल लेखने तमंग नाम ලකුණු ග්‍රේඩ් එක රෑන්ක් එක පවා තිබුණා නේද එතන තිබුණද පේපර් එකක් තිබුණද පේපර් එකක් තිබුණා ආන්සර් ෂීට් එකක් තිබුණද ලකුණු දීපු ආන්සර් ෂීට් එක හරි තිබුණා නේ හරි එතන අපි දැන් මේ වෙනකොට දෙවෙනි පේපර් එක තියෙන ඉවරයි දැන් Apex එකේ දරුවෝ ඉන්නවා ඒ දරුවන්ට මම මොකද ඒ දරුවන් Apex platform එක මාත් එක්ක මම සම්බන්ධ වෙන Apex platform එකට දැන් සති කීපයක් වෙනවා जनवरी පළවෙනි පාඩම ඉවරයි. අටවසරේ පළවෙනි පාඩම සුදුරිජින් කියව දක්වාම ඉවරයි. ඒකෙන් ඔන්ලයින් එක්සෑම් එක තියලා ඉවරයි. ඊට පස්සේ දෙවෙනි පාඩම සත් වර්ගීකරණය සම්පූර්ණයෙන් ඉවරයි. ඒකේ එක්සෑම් එක ඉස්සරහට එනවා. දැන් ෆෝවර්ඩ් ක්ලාස් එකේ තුන්වෙනි පාඩම පටන් ගන්න තියෙන්නේ ශාක කොටස්වල විවිධත්වය හා කෘත්‍ය. ඒතර රිවර්ස් ක්ලාස් එකේ අපි පස්වෙනි පාඩම ඉවර කරා. දෙවෙනි පාඩම ඉවර කරලා රිවර්ස් ක්ලාස් එකේ මොකද පළවෙනි වාට පාඩම් පහයි තියෙන්නේ. ෆෝවර්ඩ් ක්ලාස් එකේ 1 2 3 කියලා ඉස්සරහට යනවා. රිවර්ස් එකේ 5 4 එහෙම කියලා අපසර වෙනවා. එහෙම තමයි වාරයකට වැඩ මේ වාරයකට අදාළ වැඩ ටික සම්පූර්ණ කරන්නේ දෙපැත්තකින්. දැන් ඒතර අපි පස්වෙනි පාඩම මේ පන්ති ඉවර කරලා ධනිය. ඒකෙන් තමයි ටෙස්ට් එක තිබුවේ. ඒකෙන් තමයි ටෙස්ට් එක තිබුණේ. ඒ වගේම මම ටෙස්ට් එකට ප්‍රශ්න ඇතුළත් කරලා දැනට කතා කරමින් ඉන්නේ හතරවෙනි පාඩම. පදාර්ථයේ ಗುಣ පාඩමිනුත් ප්‍රශ්න දැක්කද පුතාලා? අවසාන ප්‍රශ්න 8 මම ඇතුළු කරේ ප්‍රශ්න 32ක්. MCQ 40ක් තිබුණා. පැයක පමණ කාලය තුල MCQ 40 ලකුණු කරන් තියෙන්නේ. ඒකේ මුල් MCQ 32 තිබුණේ පස්වෙනි පාඩමේ ධනිය පාඩමේ. අවසාන MCQ 8 තිබුණේ මෙන්න මේ පදාර්ථයේ ಗುಣ පාඩමේ අර අංශු වල සැකැස්ම දක්වානේ අංශු වල සැකැස්ම කියන තියෙන වගු දෙක තියෙන්නේ. ඒ දක්වා තිබුණ නේද ප්‍රශ්න? ඇත්තද? අත උස්සන්. එහෙමද? පුතාලා. හරි.
එහෙමනම් අපි දැන් පදාර්ථයේ ಗುಣ හතරවෙනි පාඩමේ නවතුත් දැන් ඉස්සරහට යමු. ඒතර Apex ආයතනය හරහා platform කරා අලුතින් දරුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවනම් කවුරු කිසිම දරුවෙක් කලබල වෙන්න එපා. දැන් මේ වැඩ කරන තැනින් සම්බන්ධ වෙලා අහගෙන ඉන්න. එතකොට පුතාට මම කිව්වා forward class එකේ සීලම recording, reverse class එකේ සීලම recording අංග සම්පූර්ණ ඉස්සලා පා දෙනවා. ඊට පස්සේ මම පළවෙනි පාඩමට සති දෙකක් තුනක් වගේ දීලා අධ්‍යයනය කරන්න කියලා recording ටික. ඊට පස්සේ යාලට පළවෙනි exam එක වෙනම තියෙන online exam එක. ඊට පස්සේ එකෙන් පස්සේ පස්වෙනි පාඩමත් අර හතරවෙනි පාඩමේ කොටසත් අධ්‍යයනය කරන්න කියලා recording දීලා අධ්‍යයනය කරන්න කියලා සති තුනකට පස්සේ ඒ exam එකක් තියෙනවා. ඒ නිසා ඒ දරුවෝ කලබල වෙන්න එපා. අනිත් දරුවෝගේ ගන්න exam පැවැත්වෙනවා. හරි. දැන් අපි එනයි යමු. අපේ නවත්තු පාඩම හතරවෙනි පාඩම පදාර්ථයේ ගුණවල ඒකෙත් අපි දැන් ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඉන්නේ. අපි යන් ටියුට් එක බලාගෙන ඉමු. ටියුට් එක පැත්තකින් ටියුට් එක බලාගෙන ඉමු. පද්ධති සියල්ලම දරුවා. මේ පැත්තට හැරෙන්න. අපි ආයිබෝන් කිව්වේ නෑ නේද? කැමරා ඔන් කරන්න පු. අපි ආයිබෝන් කිව්වේ නෑ නේද? නෑනේ. හරි. නැගිටිනකෝ පුතාල දොල හැමෝම. හරි. හැම දරුවෙකුටම බුදු සරණයි දේපීටයි. හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අපි රෑ 10 වෙනකම් වැඩ කරන්න හදන්නේ. එහෙනම් හැම දරුවෙකුටම ආයිබෝන් කිව්ව 1යි 2යි 3යි. හරි. ආයිබෝන් පුතේ. හරි වාඩි වෙන්න. ट्यूट बल मैं तो मैं आप हाथ भी नहीं है पदार्थी गुण මට පොඩ්ඩක් අපේ දරුවෝ උදව් කරනවද මේ නවත්තපු තැන හොයා ගන්න නවත්තපු තැන කියලා කියන්නේ මං හිතන විදිහට නම් අපිට සංයෝග තියෙන අද කතා කරමු හරිද දන්නේ ඔළුවනන හරන සංයෝගද තියෙන මූලද්‍රව්‍ය ටික ඉවර කළා සංයෝගද කො මේ කැමරා ඔන් කරන්න දැන් ඔක්කොටම කැමරා ඔන් කරන්න අනිවාර්ය කරනවා සංයෝගද තියෙන පුතේ හරි සංයෝගද තියෙන්නේ පුතාලා හරි මම ටියුට් එකට යනවා පළවෙනි පැත්තේ මේ පැත්තේ වැඩි ඉවරයි පළවෙනි පැත්තේ වැඩි ඉවරයි දෙවෙනි පැත්තේ වැඩි ඉවරයි හරි පිටු අංක දෙක පිටු අංක තුන මේ ඔක්කොම සටහන් අතින් ලියලා තියෙන අපේ දරුවෝ මේ පිටු අංක තුන प्रश्न हालांकि प्रश्न हालांकि घन पदार्थ द्रव पदार्थ वायु पदार्थ लक्षण हालांकिंक हतर पिटुअंक हतर පිටුවංක පහට යම්. ඔව් පිටුවංක පහත් අපි ගිය සතියේ කතා කරා. සංශුද්ධ පදාර්ථ සංශුද්ධ නොවන පදාර්ථ. අද තියෙන්නේ මම හිතන්නේ පිටුවංක 6. මේ මූලද්‍රව්‍ය ගැන කතා කරාද පුතේ? මූලද්‍රව්‍ය අනිත් පැත්තේ සංයෝග කතා කරාද? මූලද්‍රව්‍ය ගැන කතා කරාද? පොඩ්ඩක් මට කියන්න. අත උස්සලා. මූලද්‍රව්‍ය කතා කරා. පුතාලා? ඔව්. සංයෝග කතා කරේ නෑ නේද සංයෝග කතා කරේ නෑ එහෙනම් මෙන්න මෙතන ඉඳන් පටන් ගත්තොත් හරි නේද පුතේ සංයෝග කියන තැන ඉඳන් මෙතන ඉඳන් පටන් ගත්තොත් හරි නේද හරිද පුතේ හරිනේ හරි එහෙනම් අපි යමු ඔය තියෙන සංයෝග බලමු මේ වගුවක් ගැන කතා කරන තින් මම වගුව ගැන බෝඩ් එකේ කියන්න. සංයෝග පෑම් පැසලේ නම් පැත්තකින් තියලා හැරෙන්න බෝඩ් එකට. අපි යම් බෝඩ් එකට වැඩ ඔක්කොම නතර කරන්න. සංයෝග මම බෝඩ් එකේ සාමාන්‍ය view එක ගන්න ෆුල් view එක ඕන.
මේ අද වැඩි නේ මේ අර මේව ගතිය නේද මම කැමරාව ඔෆ් කළා එයිමත් ඔන් කරන්නද පුතාලා චුට්ටක් ඉන්නවද පොඩ්ඩක් ඉන්නව මම කැමරාව ඔෆ් කළා ඔන් කරන්න පොඩ්ඩයි නේ ඔහොම ඉන්න තප්පරයක් ඉන්න පුතේ නැත්නම් වෙනද මෙහෙම ආවේ නෑනේ චුට්ටක් පොඩි වෙනසක් නෑ පොඩ්ඩයි ඉන්න ඔහොම ඉන්න හරි දැන් හරි නේද දැන් හරි නේ හරි දැන් අඩුවනේ හරි එහෙමනම් අපි කතා කරන්න තියෙන සංයෝග ගැන සංයෝග අපි පොඩ්ඩක් සංයෝග කියන මාතෘකාවට එන තැනට වෙනකන් කතා කරමු පොඩ්ඩක් හරි පාඩමේ ආරම්භය ඉඳන් පොඩ්ඩක් අර කෙටියෙන් පොඩ්ඩක් නේ මතක් කරගමුකෝ මතකද हटा එතකොට අද දිනේ 2022 අද දිනේ 2022 6 වෙනි මාස 3 මතකද පාඩම් පටන් ගන්න දවසේ කිව්වා අපේ පරිසරයේ තියෙන දේවල් ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන් කියලා කිව්වා නේ එක වර්ගයක් තමයි පදාර්ථ අනිත් වර්ගෙ මොකද පුතේ ශක්තිය නේද නේ එතකොට පරිසරයේ තියෙන දේවල් පරිසරයේ ඇති දේ පරිසරයේ ඇති දේ අපිට බෙදා වෙන් කරන්න පුළුවන් කියලා කිව්වා ප්‍රධාන වර්ග දෙකකට පරිසරයේ ඇති දේ බෙදා වෙන් කරන්න පුළුවන් ප්‍රධාන වර්ග දෙකකට එක පදාර්ථ අන්තික ශක්තිය මේ කොහොම ඉගෙනගෙන ඉවරයි මම මේ පොඩි මතක් කිරීමක් විතරයි කරන්නේ නැතු මෙතන ආයෙමත් මුලින් දා උගන්නනවා නෙමෙයි පොඩි මතක් කිරීමක් පදාර්ථ සහ ශක්තිය මොම් වර්ග දෙකකට බෙදෙන මතකයි එතෙන්ද කිව්වා පදාර්ථයක් කියලා කියන්නේ ස්කන්ධයක් සහිත අවකාශී ඩක් ගන්න නේ පදාර්ථයක් කියන්නේ ස්කන්ධයක් සහිත අවකාශී ඩක් ගන්නා දේ. පදාර්ථ කියලා කිව්වේ පදාර්ථ කියලා කිව්වේ ස්කන්ධයක් සහිත නිසා හරියට දැන්. ඒ වගේම අවකාශී ඩක් अवकाशी इटा गन्ना दे
ඒත්තෙක්ම ශක්තිය කියන්නේ ඒක ප්‍රතිවිරුද්ධ කතාවක් මතකද පුතා ඒක ප්‍රතිවිරුද්ධ කතාවක් කියන්නේ ස්කන්ධයකුත් නැති අවකාශ ඉඩක් ගන්නෙත් නැති දේවල් ශක්තිය කියලා කියනවා ආලෝක ශක්තියද තාප ශක්තියද විද්‍යුත් ශක්තියද නේ චුම්බක ශක්තියද චාලක ශක්තියද නේ රසායනික ශක්තියද ඒ ඔක්කොම නේ ධ්වනි ශක්තියද ඒ ඔක්කොම ස්කන්ධයක් ඇත්තෙත් නැහැ අවකාශ ඉඩක් ඇත් කරගන්නෙත් නැහැ පාඩම අපේ ශක්තිය නෙමෙයි අපේ පාඩම පදාර්ථ පදාර්ථ ඉගුණනේ ඉතින් පදාර්ථ කියන්නේ ස්කන්ධයක් සහිත අවකාශය ඉඩක් ගන්න දේවල් දැන් මගිය අතේ තියෙන පෑන පදාර්ථයක් ස්කන්ධයක් තියෙන මේකට ග්‍රෑම් ගාණක් තියෙන මේක අවකාශය ඉඩක් ඇත් කරනවා එතන මගිය වතුරු බෝතලයක් ඇතුළත තියෙන වතුර පදාර්ථයක් ස්කන්ධයක් තියෙන ඒ ජලයට ඒක වතුරු බෝතලේ කිසියම් ඉඩක් ඇත් කරගන්න එතන ස්කන්ධයක් තියෙන අවකාශය ඉඩක් ගන්න ඒ පදාර්ථ ඒ කියන්නේ ද්‍රව පදාර්ථ එතන වායු වර්ගයක් ගත්තොත් ඒ වායු වර්ගෙට කිසියම් ස්කන්ධයක් තියෙනවා වායු වර්ගයේ කිසියම් අවකාශයේ කිසියම් ඉඩක් ඇඩ් කරගන්න බැලුනේකට වාතය ඇතුළු කරනකොට බැලුනේ පිම්බෙනවා ඒ ඉඩක් ඇඩ් කරගන්න නිසා එතකොට අපි කිව්වා මේ පදාර්ථය යටතේ පදාර්ථ කියලා කියන්නේ ස්කන්ධයක් සහිත අවකාශ ඉඩක් ගන්නා දේවල් ඒ පදාර්ථ භෞතික අවස්ථාව අනුව ඒ පදාර්ථ භෞතික අවස්ථාව අනුව ඒ පදාර්ථ භෞතික අවස්ථාව අනුව ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා එක ඝන පදාර්ථ දෙක ද්‍රව පදාර්ථ තුන වායු පදාර්ථ තුන වායු පදාර්ථ හරි ඒ අර භෞතික අවස්ථාවන් ඝන පදාර්ථ ද්‍රව පදාර්ථ සහ වායු පදාර්ථ ඉතින් අපේ පාඩම ඉතල තියෙන්නේ ඊට පස්සේ මම පුතාට මතක ඇති මේ පදාර්ථ අරගෙන ඒ කියන්නේ ස්කන්ධයක් සහිත අවකාශීතක් ගන්නා නේ ඝන අවස්ථාවේ හෝ ද්‍රව අවස්ථාවේ හෝ වායු අවස්ථාවේ පතන පදාර්ථ අරගෙන පදාර්ථ බෙදුව නැවතත් වර්ගවලට එහෙම පදාර්ථ නැවතත් වර්ගවලට බෙදනකොට මෙන්න මෙහෙම බෙදා දැක්වීමක් අපි ගියා මතක් කරන්න පුතාලා පදාර්ථ බෙදුවා ප්‍රධාන වර්ග දෙකකට පදාර්ථ බෙදුවා ප්‍රධාන වර්ග දෙකකට මතක් කරගන්න එක සංශුද්ධ පදාර්ථ පළවෙනි වර්ගය තමයි සංශුද්ධ පදාර්ථ සංශුද්ධ පදාර්ථ අනිත් වර්ගය තමයි සංශුද්ධ නොවන පදාර්ථ සංශුද්ධ නොවන පදාර්ථ සංශුද්ධ නොවන පදාර්ථ සංශුද්ධ නොවන පදාර්ථ විතර පදාර්ථයක් කියලා කියන්නේ පුතේ අර ස්කන්ධයක් තියෙන අවකාශය ඉඩක් ගන්නා කියලා කියන්නේ අතට අහු වෙන නේ ද්‍රව්‍යයක් විතර සලකන්න පුළුවන් ද්‍රව්‍යයක් විතර සලකන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ නේ දැන් ජලය නේ ද්‍රව අවස්ථාවේ තියෙනවා නේ එතකොට පවුඩර් ගත්තොත් ඝන අවස්ථාවේ පදාර්ථයක් පවුඩර් ටැල්ක් නේ අපි කියන්නේ පුයර කියලා කියන්නේ පවුඩර් එතකොට වායු ගෝලයේ තියෙන වාතය ගත්තොත් වෙන් කළගත්තු නයිට්‍රජන් වෙන පදාර්ථයක් ඔක්සිජන් වෙන පදාර්ථයක් කාබන් ඩයොක්සයිඩ් වෙන පදාර්ථයක් වායු අවස්ථාවේ තියෙනවා ඉතින් ওই පදාර්ථ බෙදන්න පුළුවන් කියලා කිව්වා ප්‍රධාන වර්ග දෙකකට මම මෙතන පොඩ්ඩක් සීමාවක් දා ගන්නවා මේ වම් පැත්තේ කතාවක් නැත්නම් ඔක්කොම මිශ්‍ර වෙනවනේ එහෙනම් බෑනේ හරි මේ ටික හරි කියනවායි සංශුද්ධ පදාර්ථ පදාර්ථ බෙදෙන එකට වර්ග දෙකකට එකක් තමයි සංශුද්ධ පදාර්ථ එක සංශුද්ධ පදාර්ථ අනිත් එක සංශුද්ධ නොවන පදාර්ථ දැන් මම මේ සංයෝග පැත්තට යන ගමන් ඉන්නේ දැන් මගේ මාතෘකාව සංයෝග මට එකසරටම සංයෝග දාලා ඕනක් කියන්න පුළුවන් මූලද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගන්නක් නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයකින් බැඳලා සංයෝගය හදනවායි. නමුත් එහෙම කියනට වඩා මෙහෙම ගිහිල්ලා කිව්වොත් පුතාට පොඩි චිත්‍රයක් මේ කතා මේ මේ පාඩම පිළිබඳ ඇඳෙන්න ඕනේ. හරි. ඒක නිසා තමයි මම මෙහෙම යන්නේ. හරි බලමු. එකක් සංශුද්ධ පදාර්ථ අනිත් එක සංශුද්ධ නොවන පදාර්ථ. මේවා අපි ඔක්කොම කතා කරපු දේවල් මම මේ නැවත මතක් කිරීමක් මේ කරන්නේ. සංශුද්ධ පදාර්ථ කියලා කිව්වේ මතකද දන්නේ පුතාලට සංශුද්ධ පදාර්ථයක් කියලා කිව්වේ සංඝටක එකකින් හැදලා තියෙනවා සංඝටක එකයි දැන් x කියන සංඝටකේ නම් තියෙන්නේ සංඝටකේ නම් තියෙන්නේ
එක් සංගතකයේ පමණමයි තියෙන්නේ. එකම සංගතකයේ නේද? එතන බැලුව බලමට පේනෝනේ සංසුද්ධනේ සංසුද්ධ නමක් ඇතුළේ හැංගිලා තියෙන්නේ නිකන් සංසුද්ධ පිරිසිදු කතාවක් කියවෙන්නේ. ඔව්. එක සංගතකයේ හැදලා තියෙන්නේ. ඒක නිසා අපද්‍රව්‍ය වත් විනත් දේවල්වත් නෙයි විනත්ไต මිශ්‍ර වෙලා නැහැ. සලකනු ලබන ද්‍රව්‍ය විතරමයි තියෙන්නේ. සලකනු ලබන ද්‍රව්‍ය විතරමයි තියෙන්නේ. එතකොට අපි කියනවා සංසුද්ධ පදාර්ථ ගත්තාම මෙයලා හැදලා තියෙන්නේ තනි සංගතකෙ. තනි සංගතකෙ. තනි සංගතකයකින් සෑදියද? තනි සංගතකයකින් සෑදියද? අනිකුත් ඒක හරි. සංසුද්ධ පදාර්ථ. එහෙනම් මේ පැත්ත සංසුද්ධ නොවන පදාර්ථ කියලා කියන්නේ 아무තුන් කියන දෙයක් නැහැ. එහෙනම් සංගතක එකක් නෙමෙයි සංගතක එකකට වඩා වැඩි ගන්න. සංගතක එකකට වඩා වැඩි ගන්නක් තියෙනවා. කොහොද සංසුද්ධ නොවන කියලා කියන්නේ නිකන් අපිරිසිදු ගතියක් වගේනේ. ඔය අපිරිසිදු කියලා කියන්නේ වෙන අයත් මිශ්‍ර වෙලා ඇති. එක සංගතකයක් නෙමෙයි තවත් අය මිශ්‍ර වෙලා මේ අපිරිසිදු වෙලා ඇති. එහෙම හිතමුකෝ. එතන සංසුද්ධ නොවන පදාර්ථ කියලා කියන්නේ සංසුද්ධ පදාර්ථ කියලා කියන්නේ එක සංගතකකින් හැදලා තියෙන්නේ. සංසුද්ධ නොවන පදාර්ථ කියලා කියන්නේ සංගතක එකකට වඩා වැඩි ගන්නක හැදලා තියෙන්නේ. සංගතක එකකට වඩා වැඩි ගන්නක. මම සංගතක කීපයක් අඳිනවා. මෙන්න p සංගතකය ඔන්න p සංගතකය තව මේකේ ඉන්නවා q සංගතකය තව මේකේ ඉන්නවා r සංගතකය තව මේකේ ඉන්නවා r සංගතකය පුතාට පේනද සංගතක වර්ග තුනකින් හැදලා තියෙන්නේ p සංගතකය q සංගතකය r සංගතකය ඒක නිසා මට කියන්න පුළුවන් සංගතක එකකින් නෙමෙයි හැදලා තියෙන්නේ සංගතක එකකට වඩා වැඩි ගන්නවා මයිකල් කියනවා සංගතක එකකට වඩා සංගතක එකකට වඩා වැඩි ගන්න සංගතක එකකට වඩා වැඩි ගන්න සංගතක එකකට වඩා වැඩි ගන්න සංගතක එකකට වඩා වැඩි ගන්නකින් සෑදිය සංගතක එකකට වඩා වැඩි ගන්නකින් සෑදියද හරියට හරි දැන් මොකද දැන් මෙතන සංසුද්ධ නොවෙන්නේ හේතුව දැන් අපි සලකන්නේ පුතේ p සංගතකය කියලා හිතන්නකෝ අපි සලකන්නේ p සංගතකය නම් p සංගතකය හැර ඉතිරි ඔක්කොම නිකන් අපද්‍රව්‍ය වගේ නේ ඔක ඇතුළේ තියෙන්නේ අපි සලකන්නේ p සංගතකය නම් p සංගතකය හැර ඉතුරු ඔක්කොම කියලා කියන්නේ q ලයි r ලයි නිකන් මේක නිකන් මිශ්‍ර වෙච්ච අපද්‍රව්‍ය වා එහෙම හිතන්නකෝ එතකොට සංසුද්ධ බවක් නැහැ මේකේ පිරිසිදු බවක් නෑ සංගතක කීප එක එකතුවක් එහෙම හිතන්න එනම් මේ බලන්න පදාර්ථ බෙදෙන වර්ග දෙකකට එකක් සංසුද්ධ පදාර්ථ අන්තික සංසුද්ධ නොවන පදාර්ථ සංසුද්ධ පදාර්ථ එක සංගතකකින් හැදලා තියෙන සංසුද්ධ නොවන පදාර්ථ සංගතක එකකට වඩා වැඩි ගන්නකින් හැදලා තියෙනවා පුතාට මතක ඇති අපි එතනින් පස්සේ බෙදා දැක්වීමක් කරා ඒ තමයි සංසුද්ධ පදාර්ථ නැවතත් බෙදන්න පුළුවන් කියලා කෝ වර්ග දෙකකට සංසුද්ධ පදාර්ථ නැවතත් වර්ග දෙකකට බෙදන්න පුළුවන් කියලා ඒ වගේම සංසුද්ධ නොවන පදාර්ථ කවුරුරි මට chat box එකට එවනවද chat box එකට පුතාල කවුරුරි එවනවද සංසුද්ධ නොවන පදාර්ථ වල සංගතක එකකට වඩා වැඩි ගන්නක් තියෙන නිසා තව විශේෂිත නමකින් හැදෙනවා සංසුද්ධ නොවන පදාර්ථ වලට තව නමක් කියනවා කියලා කිව්වම මොනවද දන්නේ නියමයි නියමයි මිශ්‍රණ නියමයි නියමයි සංසුද්ධ නොවන පදාර්ථ කියලා කියන්නේ සංගතක එකකට වඩා වැඩි ගන්නකී සැදුම්ලා උඩ දිනෙක ඉන්න කීප දෙනෙක් ඉන්න ඒක නිසා අපි කිමිෂු වල රසායන විද්‍යාව ගැන මේ කතා කරන්නේ. ඒක නිසා මේ සංසුද්ධ නොවන පදාර්ථ වලට අපි කියන පුදුලක් තියෙන මිශ්‍රණ කියලා. මිශ්‍රණ. සංගතක එකකට වඩා වැඩි ගන්නකින් සැදුම්ගත් අයට අපි කියනවා මිශ්‍රණ. මිශ්‍රණ. හරි. ඒ පැත්තට අපි තාම ගියේ නැහැ. මිශ්‍රණ පැත්තේ සාකච්ඡාට අපි ගියේ නැහැ තාම. දැන් අද යන්න වෙන පොඩ්ඩක් ඉන්නකෝ. මෙන් බලන්න මෙතෙන් අපි අර කො සංසුද්ධ පදාර්ථ තනි සංගතකකින් සෑදී ඇති සංසුද්ධ පදාර්ථ පුතාට මතකෙති අපි නැවතත් වර්ග දෙකකට බෙදුවා එකක් මූල ද්‍රව්‍ය අනිත් එක මොකද පුතේ අනිත් එක සංයෝග එකක් මූල ද්‍රව්‍ය අනිත් එක සංයෝග එකක් මූල ද්‍රව්‍ය අනිත් එක සංයෝග ගිය සති මූල ද්‍රව්‍ය ගැන කතා කරා එහෙනම් අද තියෙන සංයෝග ගැන කතා කරමු ගිය සති මූල ද්‍රව්‍ය ගැන කතා කරමු මූල ද්‍රව්‍ය තියෙනවා කියලා කිව්වනේ 120කට වැඩි නේ 120කට වඩා අධික ප්‍රමාණයක් සිය සීමාව පැනලා 120 ප්‍රමාණය පැනලා ඒ කියන්නේ නේ 100 120 සීමාව පැනලා මූල ද්‍රව්‍ය ප්‍රමාණයක් මේනට රසායන විද්‍යාවකින් විසින් නේ හොයාගෙන තියෙනවා
ඒ මූලද්‍රව්‍ය 20නේ ඒ මූලද්‍රව්‍ය ගැන අපි ගෙසති කතා කරමු මූලද්‍රව්‍ය කියොතින් අපි දන්න මූලද්‍රව්‍ය 20ක් තියෙනවා හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය හීලියම් මූලද්‍රව්‍ය ලිතියම් මූලද්‍රව්‍ය බෙරිලියම් මූලද්‍රව්‍ය බෝරෝන් මූලද්‍රව්‍ය කාබන් මූලද්‍රව්‍ය නයිට්‍රජන් මූලද්‍රව්‍ය ඔක්සිජන් මූලද්‍රව්‍ය ෆ්ලෝරින් මූලද්‍රව්‍ය නියෝන් මූලද්‍රව්‍ය සෝඩියම් මූලද්‍රව්‍ය මැග්නීසියම් මූලද්‍රව්‍ය ඇලුමිනියම් මූලද්‍රව්‍ය සිලිකන් මූලද්‍රව්‍ය ෆොස්ෆරස් මූලද්‍රව්‍ය සල්ෆර් මූලද්‍රව්‍ය ඊට පස්සේ ක්ලෝරින් මූලද්‍රව්‍ය ආගන් මූලද්‍රව්‍ය පොටෑසියම් මූලද්‍රව්‍ය කැල්සියම් මූලද්‍රව්‍ය ඔය මූලද්‍රව්‍ය 20මම පේරියට උගන්වනවා 9 අවසර 3 වෙනි පාඩම සින්දුවකුත් කියලා දෙනවා පුතාට පිළිවෙලට මතක තියාගන්න සින්දුවකුත් කියලා දෙනවා මූලද්‍රව්‍ය 20 එක ඕන 9 දිත් ඕන 10 දිත් ඕන 11 දිත් ඕන උසස් පෙළ දිත් ඕන විශ්වවිද්‍යාලෙ ගියාමත් ඕන ඒ මූලද්‍රව්‍ය 20නේ 20 නෙමෙයි සාමාන්‍ය පෙළට යනකම් 20යි ඕන උසස් පෙළේ මූලද්‍රව්‍ය 100කට වඩා වැඩි ප්‍රමාණයක් ඕන ඒක පුළුවන් වෙනවා මතකෙන් කියන්න පුළුවන් මං ගිය සතියේ කිව්වද අර මූලද්‍රව්‍ය ගණනාවක් කර මං පහට 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 කියාගෙන කියාගෙන ගියාද ගිය සතියේ අර ලොකු ආවර්තාවකේ මූලද්‍රව්‍ය 100 ගණනක් මං කිව්වද අර හයිඩ්‍රජන් නේ මේ හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් රුබීඩියම් සීසියම් ෆ්‍රැන්සියම් ඔම කිව්වද බෙරිලියම් නේ තව මේ බෙරිලියම් බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ෂියම් බේරියම් රේඩියම් ඔම කියලා කිව්වද අද කිව්වා කිව්වෝ තව ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩේ බෝරෝන් ඇලුමිනියම් ගැලියම් ඉන්දියම් තැලියම් ඔහොම ඔම තියෙන ගොඩාක් කියලා හරි එච්චර නෑ අපිට කතා අපිට තියෙන මූලද්‍රව්‍ය 20 මූලද්‍රව්‍ය 20 ඒ මූලද්‍රව්‍ය 20 9 අවස්ථාවේ මම පැහැදිලි උගන්වන්නම් දැන් අපි මූලද්‍රව්‍ය ගැන ටිකක් කතා කරලා ඉන්නේ මූලද්‍රව්‍ය. ඒතර සංශුද්ධ පදාර්ථ මෙතන එක වර්ගයක් තමයි මූලද්‍රව්‍ය අනිත් වර්ගය තමයි සංයෝග. දැන් අපි මූලද්‍රව්‍ය ඉවරයිලා අද දවසේ දැන් සංයෝග ගැන කතා කරන්න බලාගෙන ඉන්නේ. දැන් බෝඩ් එකේ මම සංයෝග ගන්න හදන්නේ. ඒතර මේ පැත්තට ගියාට පස්සේ මිශ්‍රණනේ හම්බෙන්නේ. මිශ්‍රණ. මේ හම්බෙන්නේ මිශ්‍රණ. මිශ්‍රණත් නැවත වර්ග දෙකකට බෙදෙනවා. මිශ්‍රණත් නැවත වර්ග දෙකකට බෙදෙනවා. मिश्रण वर्ग दिखाला සමජාතීය මිශ්‍රණ දෙක විෂමජාතීය මිශ්‍රණ දෙක විෂමජාතීය මිශ්‍රණ විෂමජාතීය මිශ්‍රණ විෂමජාතීය මිශ්‍රණ හරි ඊතර අපේ පාඩම තියෙන විතර දැන් පොඩි අවුට් නේ මේ මේ ආපු ගමන් මග තේරෙනවා කොතනද අපේ පාඩම තියෙන්නේ එහෙනම් සංශුද්ධ පදාර්ථයක් තියෙන කෙනෙක් ගැන තමයි කතා කරන්න හදන්නේ සංයෝග ना संयोग संशुद्ध पदार्थ संघटक संयोग बोट मकनवा पोट पर्णदेव मतकना विसला विसला मूड पाठमे तीन संयोग कथा फल बोट संपूर्ण मकनवा बोट संपूर्ण मकन මම උදාහරණ වලින් මේ කාරණේ ඔබට දැන් බලන්නකෝ බෝට් එකේ ගන්න මම උදාහරණ දෙක සංයෝග අපි ඉස්සරලාම ගමු හරි ප්‍රසිද්ධ සංයෝගය අපි බොන ජලය ගමු අපි බොන ජලය H2O අපි බොන ජලය කියන සංයෝගය පොඩක් ඉන්නකෝ මම බෝට් එකේ මකරනවා මාතුගත් එක මකරනවා මේ විභාගෙ ලියපු නැතරෝ එක්සෑම් එක ඇක්ටිව් තත්ත්වයේ තියෙන්නේ ඒක විභාගෙ ලියලා සබ්මිට් කළා ඒ ලකුණු අරගෙන ඉවර කරන්න මොකද අපිට වැඩ ගොඩක් තියෙන කරන්න දැන් පළවෙනි වාරේ වැඩ ඉවර වෙගෙන යනවා දැන් තුන්වෙනි පාඩම පටන් ගන්න තියෙන මේක හතරවෙනි පාඩම වෙන තුනයි හතරයි කියලා තමයි ඉන්න පාඩක ඔක්කොම ඉවරයි ඊට පස්සේ කෙලින්ම අපි නේ ෆෝවර්ඩ් ක්ලාස් එක පටන් ගන්නවා හය පාඩම රිවර්ස් එකේ 10 පටන් ගන්නවා ෆෝවර්ඩ් එකේ 6 7 8 එහෙම ඉස්සරහට යනවා රිවර්ස් එකේ 10 9 අට ඇවිල්ලා එහෙම ඊළඟ වාරේ වැඩ ටිකක් තියවෙනවා. ගොඩාක් තියෙන විභාගات තියෙනවා අතර.
संशुद्ध पदार्थ उदाहरण बोर्ड उदाहरण जले सान्योग जले सान्योग में जले सान्योग जले सान्योग जले सान्योग जले सान्योग जले सान्योग अभी संकेत H2O H2O जले H2O लेसने संकेत इतने में जले दिया बेलोडवासी पुताट पेन जले सान्योग हाइड्रोजन परमाणु देखा लेकिन हाइड्रोजन परमाणु देखा एक ऑक्सीजन परमाणु को संबंध ला दिए अब तो यार परमाणु टकी ला कथा करने तो मम्मी ने मेहनत किया ना हाइड्रोजन मूलद्रव्य देने को यार परमाणु हाइड्रोजन मूलद्रव्य देती ना हाइड्रोजन परमाणु कार्बन मूलद्रव्य कार्बन परमाणु सोडियम मूलद्रव्य सोडियम परमाणु एक्कड़ मूलद्रव्य एक्कड़ परमाणु अरे इतर हाइड्रोजन मूलद्रव्य हाइड्रोजन परमाणु देखो एक ऑक्सीजन परमाणु को इकट एक जले हदन एक जले संयोगे गुडने जले संयोगे गुडने हाइड्रोजन 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 ऑक्सीजन हाइड्रोजन ऑक्सीजन हाइड्रोजन ऑक्सीजन हाइड्रोजन ऑक्सीजन मैं संकेत लिना संकेत लिना मिन्न हाइड्रोजन मिन्न ऑक्सीजन हाइड्रोजन ऑक्सीजन देखट एकन देखट कियन निश्चित अनुपात संयोजन वेला संयोजन वेला एकतु वेला संयोजन हाइड्रोजन मूलद्रव्य परमाणु सह ऑक्सीजन मूलद्रव्य परमाणु हाइड्रोजन सह ऑक्सीजन देखट एक अनुपात संयोजन H2O H2O सेलकुम हाइड्रोजन देखकट ऑक्सीजन एक गान हाइड्रोजन देखकट ऑक्सीजन एक गान हाइड्रोजन देखकट ऑक्सीजन एक कियन निश्चित अनुपाते रासायनिक संयोजन अनुपाते हाइड्रोजन का ऑक्सीजन निश्चित रासायनिक संयोजन अनुपाते ये अनुपात तो मैं हाइड्रोजन देखा का ऑक्सीजन एक क्या ना निश्चित रासायनिक संयोजन अनुपात की मदद से मैं इसको आ रहा एक ऐसा मित्र में उन्हें मटा अर्ध देखिए क्या ना संयोगी संयोगी का अर्ध देखिए पुताल के मट्ट में क्या ना प्लान मूलद्रव्य देखा मूलद्रव्य परमाणु में निश्चित रासायनिक संयोजन अनुपात की बैंदी ला हदन संशुद्ध पदार्थ तमाय अपि कियन्ने संयोगके हरि एतर जलय संयोगे H2O हदन्ने हाइड्रोजन मूलद्रव्य सह ऑक्सीजन मूलद्रव्य अतर देखट एक अनुपाते निश्चित लेस रासायनिकव संयोजन वेला एक हरि अभी अंत उदाहरण अभी हेमोम प्रास्वासी पिटकर्ण वायुवाक मोनोडाइऑक्साइड कार्बन डाइऑक्साइड CO2 अभी प्रास्वासी पिटकर्ण कार्बन डाइऑक्साइड वायुगोल मे मेकतुना वायुगोले तनिया निधास इन दिने कौद इन दिने शाख शाख करे ඒ වායු ගෝලෙ තියෙන කාබන් ඩයොක්සයිඩ් කූටිකා සිදුරු හරහා ශාකය තුළට ඇතුළු කරගන්න. මොකටද? ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාරණ ඉපදවනවා. නේද? උදාහරණ ගන්න වායු ගෝලෙ තියෙන කාබන් ඩයොක්සයිඩ් මේ ශාක පත්‍රවල යටිපැත්තේ තියෙන කූටිකා සිදුරු හරහා ශාක තුළට ඇතුළු වෙලා නේ සූර්යාලෝකයට උදව් කරගෙන
මුල්ලලින් ජලයක් අරගෙන ඒ ශාක පත්‍ර තුල තියෙන ශාක සෛල ඇතුළේ අන්තර්ගත වෙන කොළ පැහැති හරතප්පත වර්ණක උදව් කරගෙන ආහාර නිපදවනවා. ඒකට අපි කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය. එතෙන්දී අතුරු ඵලයක් විතර ඔක්සිජන් නිපදවනවා. ඒ ඔක්සිජන් කූටි කාසි දුරලා බාහිර පරිසරෙට පිට වෙනවා. ඒ තමයි අපේ මේ වායුගෝලයේ ඔක්සිජන් එක පිළිබඳ. එතකොට මම කියන්නේ කියන කාබන් ඩයොක්සයිඩ් කියන සංයෝගය. කාබන් ඩයොක්සයිඩ් කියන සංයෝගය. මේ කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ පුතේ සංයෝගයක් මම කියනවා කාබන් ඩයොක්සයිඩ් සංයෝගය. කාබන් ඩයොක්සයිඩ් සංයෝගය. මේ කාබන් ඩයොක්සයිඩ් සංයෝගයක සූත්‍රයක් දිනවා CO2 CO2 කියලා කියන්නේ. එතකොට CO2 කියනකොට වෙන කාබන් පරමාණු එකකට කාබන් පරමාණු එකකට මෙතන එකතු වුණා කියන්නේ නැහැ පුතේ. එකතු වුණා කියන්නේ නැහැ. කාබන් පරමාණු එකකට කාබන් පරමාණු එකකට ඔක්සිජන් පරමාණු දෙක කියන නිශ්චිත රසායනික සංයෝජන අනුපාතකින් බැඳලා තමයි CO2 හදන්නේ. එතකොට CO2 සෑදීම සඳහා CO2 සෑදීම සඳහා දායක වෙන කවුද? කාබන් දායක. කාබන් මූලද්‍රව්‍ය දායක. ඒ වගේම තව දායක වෙන කවුද? ඔක්සිජන් මූලද්‍රව්‍ය. ඔක්සිජන් මූලද්‍රව්‍ය දායක වෙන එතන කාබන් මූලද්‍රව්‍ය අපි සංකේතවත් කරන C ලෙස කැපිටල් C ලෙස ඔක්සිජන් අපි සංකේතවත් කරන්නේ O ලෙස. එතන මේකේ සංයෝජන අනුපාතය තමයි මේකේ සංයෝජන අනුපාතය තමයි කාබන් එකකට ඔක්සිජන් දෙක. කාබන් එකකට ඔක්සිජන් දෙක කියන නිශ්චිත රසායනික සංයෝජන අනුපාතය හරිනේ. කාබන් එකකට ඔක්සිජන් දෙක කියන නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයකින් බෙදලා තමයි CO2 හදන්නේ. එහෙනම් පැහැදිලි සංයෝගයක් කියලා කියන්නේ සංයෝගයක් කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයකින් බැඳිලා හදන සංසුද්ධ පදාර්ථය. සංසුද්ධ පදාර්ථය. සංසුද්ධ පදාර්ථය. තව සංයෝගයක් බලමු. තව සංයෝගයක් මට මතක් වෙනවා ඇමෝනියා. සර් ඇමෝනියා කියන්නේ මොනවද? ඇමෝනියා කියලා කියන්නේ ඇමෝනියා. ඇමෝනියා සංයෝගය. ඇමෝනියා සංයෝගය. ඇමෝනියා සංයෝගය. ඇමෝනියා සංයෝගය කියලා කියන්නේ සංකේතය කැපිටල් N කැපිටල් H දකුණු පැත්තේ පහළින් චූටට තුනී ලකන. අපි කියන්නේ NH3. NH3. ඇමෝනියා කියලා කියන්නේ ඔය පොදු වැසිකිලි අසලින් පිටවන ගන්ධය. අපි කියන්නේ මුත්‍රා ගන්ධය. ආ ඒ ඇමෝනියා ගන්ධය තමයි. තර මුත්‍රාවල නේ ගඳට හේතු වෙන ඇමෝනියා ගන්ධය හරි මේ ඇමෝනියා සංයෝගය ගත්තම NH3 ඒක වැදගත් වෙනවා ඇමෝනියා වලින් අපිට රසායනික පොර හදන්න පුළුවන් ඇමෝනියම් සල්ෆේට් පොර හදන්න ඇමෝනියා ඕන කර්මාන්තයක් ඉදිරිපාව මේව නිෂ්පාදනය කරන පස්සේ කාලෙක පුතාලට ඉගෙන ගන්න ලැබෙයි ටේබල් ක්‍රමය කියලා ක්‍රමයකින් ඇමෝනියා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ඇමෝනියා නිෂ්පාදනය කළනේ ඒ වයින් තමයි පොහොර වර්ග නිෂ්පාදනයට අවශ්‍ය දේවල් සපයන්නේ හරි ඊය පස්සේ බලමු ඇමෝනියා සංයෝගයේ NH3 මෙතන බැලුව බලමට පේනවා නයිට්‍රජන් මූලද්‍රව්‍ය සම්බන්ධලා තියෙනවා හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය සම්බන්ධලා තියෙනවා නයිට්‍රජන් එකකට හයිඩ්‍රජන් තුන කියන රසායනික සංයෝජන අනුපාතයෙන් බැඳලා තියෙනවා එක මම මෙහෙම ලියනවා එක මම මෙහෙම ලියනවා ඇමෝනියා සංයෝගය හැදලා තියෙන්නේ ඇමෝනියා සංයෝගය හැදලා තියෙන්නේ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යත් සමග හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යත් සමග සංයෝජන වෙනවා නයිට්‍රජන් සංකේතවත් කරන්නේ කැපිටල් N1 හයිඩ්‍රජන් සංකේතවත් කරන්නේ කැපිටල් H1 ඒතර මේ දෙන්නා රසායනික සංයෝජන අනුපාතය වෙන්නේ නයිට්‍රජන් එකකට හයිඩ්‍රජන් තුන කියන රසායනික සංයෝජන අනුපාතය. එයි මම මෙහෙම කියන්නේ නයිට්‍රජන් එකයි හයිඩ්‍රජන් තුනයි සෙට් වෙලා තමයි මේ බලන්න නයිට්‍රජන් එකයි හයිඩ්‍රජන් තුනයි එකතු වෙලා තමයි ඇමෝනියා හදන්නේ. එහෙනම් මේ බලන්න මම උදාහරණ තුනක් දුන්නා. ජලයේ සංයෝගය දුන්නා, කාබන් ඩයොක්සයිඩ් සංයෝගය දුන්නා, ඇමෝනියා සංයෝගය දුන්නා. ඒතර මේ හැම එකකම කියන්න තියෙන මෙච්චරයි. මූලද්‍රව්‍ය පරමාණු නිශ්චිත රසායනික සංයෝජන අනුපාත වලින් බැඳිලා
निश्चित रासायनिक संयोजन अनुपात में बंधिला निश्चित रासायनिक संयोजन अनुपात में बंधिला तमाई हदन संशुद्ध पदार्थ मैं संशुद्ध पदार्थ අපි සලකනවා මොනව කියලාද සංයෝග කියලා. තව සංයෝග තියෙනවා. මම ඔන්න සීමාවක් දාලා තව දෙකක් තුනක් දාන්නම්. තව සංයෝග තියෙනවා. තව එක සංයෝගයක් තමයි ග්ලූකෝස්. අපි කවුරුද දන්න ග්ලූකෝස්? අපි කවුරුද දන්න ග්ලූකෝස්? ග්ලූකෝස් සංයෝග. ග්ලූකෝස් සංයෝග. ග්ලූකෝස් සංයෝග. ग्लूकोज संयोगी सूत्र तमाई ग्लूकोज संयोगी सूत्र तमाई सी हाई एच दोलहाई ओ हाई मुनोद में कार्बन हाई हाइड्रोजन दोलहाई ऑक्सीजन हाई परमाणु ये दिन वो ये दिन है परमाणु अरे परमाणु के ने धर्म बायो ने पामा परमाणु के ने क्यों ने डिमोक्रेटिस एरिस्टोटल लगते क्यों ने परमाणु के हर මේ බලන්න කාබන් පරමාණු 6යි හයිඩ්‍රජන් පරමාණු 12යි ඔක්සිජන් පරමාණු 6යි එකට එකතු වෙලා තමයි කවුද හදන්නේ ග්ලූකෝස් කියන සංයෝගය ග්ලූකෝස් තියෙන තැන් මොනවද උතල දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේදී දැන් පොඩට කලින් කියුණා අර මුල් වලින් ජලය වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවත් ලබාගෙන සූර්යාලෝකයේ ඇති විටදී ශාක සෛලතුල අන්තර්ගත වෙන කොළ පැහැති හරිතප්පත වර්ණකය උදව් කරගෙන ආහාර නිපදවීමට තමයි අපි කිය ප්‍රභා සංශ්ලේෂණය. ඒතර ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය තමයි ආහාර අතුරු ඵලය තමයි ඔක්සිජන් වායුව. මේ ප්‍රධාන ඵලයක් ලෙස නිපදෙන ආහාර අපි පොඩි කාලේ ආහාර ආහාර කිව්වට මතක තියාගන්න මතක තියාගන්න ඔය ආහාර විතර නිපදෙන ග්ලූකෝස්. වන්නේ ආහාර විතර නිපදෙන ග්ලූකෝස්. शाक पात्र साइल आहार ग्लूकोज कार्बन परमाणु हाइकन हाइड्रोजन परमाणु दुलाहकन ऑक्सीजन परमाणु हाइकन संबंधित ग्लूकोज पीड़ा उत्सव काल ग्लूकोज पैकेट फिटिंग ग्लूकोज रासायनिक सामने का सामान है कार्बन परमाणु है हाइड्रोजन परमाणु दुला ऑक्सीजन परमाणु है ඉතින් මේ ග්ලූකෝස් සංයෝගයේ හදලා තියෙන පුතාට පේන ඇති කාබනුයි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි එකතු වෙලා. එහෙනම් එක්කෙනෙක් තමයි කාබන් එක්කෙනෙක් තමයි කාබන් අනිත් එක්කෙනා තමයි හයිඩ්‍රජන් අනිත් එක්කෙනා හයිඩ්‍රජන් අනිත් එක්කෙනා හයිඩ්‍රජන් අනිත් එක්කෙනා ඔක්සිජන් අනිත් එක්කෙනා ඔක්සිජන් 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 कार्बन हाइड्रोजन ऑक्सीजन इतना कार्बन अभी सामान्य संकेत कैपिटल सी ने कैपिटल सी हाइड्रोजन संकेत कैपिटल एच ऑक्सीजन संकेत ओ वन इतना मित्र कार्बन हाइड्रोजन ऑक्सीजन संयोजन वेच संयोजन विलाती निश्चित रासायनिक संयोजन अनुपात उदाहरण पे कार्बन हाइदिनाय कार्बन हाइदिनाय हाइड्रोजन दुरस्तिनाय हाइड्रोजन दुरस्तिनाय ऑक्सीजन लहाय देना है ऑक्सीजन लहाय देना है ये नाम मैंने में अनुपात इन तमें बंद रखी है वो का अनुपात है कार्बन टा हाइड्रोजन ऑक्सीजन अनुपात के ना हाय टा दोलाहा टा हाय किये ना निश्चित रासायनिक संयोजन अनुपात की मेंट के कते कतु वाला बंदिला बंधन वाली बंद रहता है में ग्लूकोस के ना संयोग्य हदन ये नाम देन अब तो रात पहले दिन पुता था संयोग्य आपके लिए कहने मूलद्रव्य परमाणु मूलद्रव्य परमाणु निश्चित रासायनिक संयोजन अनुपात की बेदिल हदन संशुद्ध पदार्थ संशुद्ध पदार्थ ग्लूकोस मतम मतख्यन के सुक्रोस अपिकान सीनी तेवल दाल हदल कन्नी तेवल हदल दाल बोन्नी अरे तो कैविली जाति हदन को सीनी सीनी सी सीनी वाले अपिकिया सुक्रोस किया दहाँ
කාබන් පරමාණු 12 කිනොයි හයිඩ්‍රජන් පරමාණු උනේ 22 කිනොයි ඔක්සිජන් පරමාණු 11 කිනොයි හැදිච්ච කනේ ග්ලූකෝස් වගේම තමයි හැබැයි ග්ලූකෝස් වල කාබන් පරමාණු 6යි හයිඩ්‍රජන් පරමාණු 12යි ඔක්සිජන් පරමාණු 6යි මෙතන C12යි H22යි O11යි කාබන් පරමාණු 12යි හයිඩ්‍රජන් පරමාණු 22යි ඔක්සිජන් පරමාණු 11 කියන නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයෙන් බැඳිලා තමයි අපි කන සීනි අපි කන සීනි සුක්‍රෝස් හදන පුතා දන්නව සීනි සෑදීම සඳහා ගන්න උක්්‍යුෂය සීනි සෑදීමට ගන්න උක්්‍යුෂය ඒතර උක්්‍යුෂය පැණි රසයි මේ වායව කඳේ ආහාර ගබඩා කරලා තියෙන උක්්‍යුෂය මේ කඳ කොටස් අරගෙන තමයි අපි හපල හපල දාලා මෙහෙම උරන්නේ ඒ මොනවද ඒ සුක්‍රෝස් සීනි ද්‍රාවණයක් යේදී ඒ උක්්‍යුෂය තියෙන්නේ මේවා තමයි උක්්‍යුෂය කියලා කියන්නේ සුක්‍රෝස් ද්‍රාවණයක් සීනි ද්‍රාවණයක් තියෙනවා නේද හරි එතකොට සුක්‍රෝස් සීනි හරි කාබන් පරමාණු 12යි හයිඩ්‍රජන් පරමාණු 22යි ඔක්සිජන් පරමාණු 11යි. එතකොට මෙතන සම්බන්ධෙච්ච මූලද්‍රව්‍ය තමයි මොනවද? කාබන් මූලද්‍රව්‍ය කරන්ට් එක ආව නේද? කරන්ට් එක ආව නේද පුතේ? කරන්ට් එක ආව නේද? ආවා. පොඩයින ජෙනරේටර් එක ඔෆ් කරගන්න. පොඩයින කොහොමද? එතකොට මෙතන කාබන් පරමාණු 12ක් නේ. කාබන් ලා කාබන් 12යි. කොහොම ඉන්න? කොහොම ඉන්න පුතාලා? බය වෙන්න එපා. තලක මෙන්න විනාඩි තව විනාඩියක් ඉන්නවා හරිද දැන් බෝඩ් එක සැලවෙන්නේ නැහැ නේද හොඳට තියෙනනේ හරිනේ හරි හරි පේනව නේද පුතේ හරි සමහර ප්‍රදේශ වලට මේ ලාට විදුලි විසඳුනා දැන් අපිට විදුලි ආවා දරු පිරිසකට විදුලි නැතුව ඇති හරි බලමු सजीव संबंध ने सजीव संबंध संपूर्ण बेरी अंग संपूर्ण क्लियर कर එතන මේ සුක්‍රෝස් හැදලා තියෙන්නේ කාබන් නුයි තව ඉන්නෝ හයිඩ්‍රජන් නුයි තව ඉන්නෝ ඔක්සිජන් තව ඉන්නෝ ඔක්සිජන් ඔන්නේ තුන්දෙනා තා ඔය තුන්දෙනා ඔක්සිජන් එතකොට මතක් කරගන්න කාබන් කියලා කියන්නේ C හයිඩ්‍රජන් කියන්නේ කැපිටල් H ඔක්සිජන් කියන්නේ O මෙයාල අතර නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයක් තියෙනවා. ඒ තමයි කාබන් පරමාණු 12කට කාබන් පරමාණු 12කට හයිඩ්‍රජන් පරමාණු 22කට ඔක්සිජන් පරමාණු 11 කියන නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයකින් බැඳලා තමයි සුක්‍රෝස් හදන්නේ. හරි. තව එකම එක්කෙනෙක් කියන්නම් ඉඩ තියෙන නිසා බෝඩ් එකේ ඒ තමයි උතල අහලා තියෙන ජීව වායු जीवायु जनक जीववायु मत मत पहुगे काल मेन जीववायु जनक नीलपाट बेरल मतक धर नरकू दाल नरकिन पलतर दाल सत्व अपद्रव्य सत्व मलद्रव्य दाल अर कौडा हिम गोम हिम दाल पलवेरलासीमे क्रियाला जीववायु दाल एक ट्यूबेकल ट्यूबे अरगिन जयश्री पप पत्क मतकदे वीडियो मतकद
එතකොට ජීව වායුව හැදු මේ ජීව වායුව තුල වැඩිපුරම තියෙන වායුව තමයි මීතේ ජීව වායුව තුල වැඩිපුරම තියෙන මීතේ මීතේන් කියන වායුව ඕකේ හරිනම මෙතේන් සාමාන්‍ය වහරි කියන්නේ මීතේන් මීතේන් කියලා කියන්නේ කාබන් පරමාණු එකකිනොයි හයිඩ්‍රජන් පරමාණු හතරකිනොයි සම්බන්ධ වෙලා හැදිච්ච වායුවක් CH4 අපි කියන්නේ CH4 මීතේන් CH4 એટલે CH4 මීතේන් කියලා කියන්නේ ජීව වායු ජනකය තුළ නිපදවන ජීව වායුවේ අන්තර්ගතන ප්‍රධානතම සංඝටකය මීතේන් એટલે මේ මීතේන් සෑදීම සඳහා වැදගත් වෙනවලු කාබනොයි මීතේන් සෑදීම සඳහා වැදගත් වෙනව කාබන් වැදගත් වෙනව ඒ වගේම වැදගත් වෙනව හයිඩ්‍රජන් කාබන් වැදගත් වෙනව ඒ වගේම හයිඩ්‍රජන් වැදගත් වෙනව කාබනොයි හයිඩ්‍රජන් කාබනොයි හයිඩ්‍රජන් වැදගත් වෙනව හරිද පුතේ කාබන් නේ කාබන් කියලා කියන්නේ සංකේතය කැපිටල් C හයිඩ්‍රජන් කියලා කියන්නේ කැපිටල් H මේ දෙන්න අතර නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයක් තියෙනවා ඒ තමයි කාබන් එකකට හයිඩ්‍රජන් හතරක් මොකද්ද කාබන් එකකට හයිඩ්‍රජන් හතරක් කාබන් එකකට හයිඩ්‍රජන් හතර ගානේ නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයකින් බැඳලා තමයි CH4 හදා එතකොට මීතේන් කියන්නේ සංයෝගයක් මෙතන සුක්‍රෝස් සංයෝගයක් මීතේන් සංයෝගයක් අන්නේද හරියට එහෙනම් සංයෝග ගැන ඔන්න බෝඩ් එකේ ගොඩක් දේවල් කතා කරා මේ උදාහරණ 1 2 3 4 5 6 මේ උදාහරණ 6 ඇතුළම කියවෙන්නේ එකම පොදු කතාවක් ඒ තමයි සංයෝග ගොඩනගන්නේ මූලද්‍රව්‍ය පරමාණු නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයකින් බැඳිලා මේ ඒක නිසා කියනවා මූලද්‍රව්‍ය පරමාණු නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයකින් බැඳිලා හදන සංසුද්ධ පදාර්ථ වලට කියන මොනවද සංයෝග කියලා මූලද්‍රව්‍ය පරමාණු නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයකින් බැඳිලා හදන සංයෝග වලට කියනවා මේ හදන සංසුද්ධ පදාර්ථ වලට කියනවා සංසුද්ධ පදාර්ථ වලට කියනවා සංයෝග කියලා හරි නේද එහෙනම් අපි ටියුට් එකේ සංයෝග තියෙන තැනට යමු කො කැමරා ඔන් කරන්න කො පුතාලා හැමෝම කැමරා ඔන් කරන්න කො සමාරදරු කලුවරේ ඉන්න කො කැමරා ඔන් කරන්න මේ චුට්ට තේරුණාද බෝඩ් එකේ ටිකක් සැරයි වගේ නිකන් බැලුව බලමට මේක තේරුණාද ඔබලන් පොඩ්ඩක් මට කියන්නකෝ මේක තේරුණාද මේක කටපාඩම් කළා එහෙම මතක තියාන අනවශ්‍ය ලෙස කටපාඩම් කරන්න ඕනේ නැහැ සංයෝගයක් හැදෙන්නේ මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙලා කියලා දැනගත්තම හරි මූලද්‍රව්‍ය පරමාණු සංයෝජන වෙලා එකතු වෙලා නිශ්චිත අනුපාත වලින් එකතු වෙලා තමයි හදන්නේ ඒක තමයි දැනගන්න ඕනේ හරි නේද හරි එහෙනම් අපි යමු ටියුට් එක පැත්තට ටියුට් එකේ හයිලයිට් කරගන්න ලෑස්ති වෙන්න ටියුට් එකේ නෙමෙයි පුතාල ලියපු නෝට් එකේ හයිලයිට් කරගන්න මෙන්න පුතාලට පේනවා ඇති සංයෝගය යනු සංයෝගය යනු බලන්න පුතේ සංයෝගයක් යනු මෙන්න හයිලයිට් කරන්න හැමදාම සංයෝගයක් යනු පුතාල ලියපු සටහනේ වෙනවා සංයෝගයක් යනු හයිලයිට් කරන පුතාලගේ වාක්‍ය හයිලයිට් කරන්න මූලද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගන්න නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගන්න කියනවා නිශ්චිත අනුපාතයකින් රසායනිකව සංයෝජනය වීමෙන් සෑදෙන සංශුද්ධ ද්‍රව්‍යයක් වේ කියලා තමයි කියන්නේ මොකද මූලද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් පුතල කේසර් මූලද්‍රව්‍ය දෙකකට වඩා වැඩි ගාණක් එකතුන අවස්ථා මොනවද කෝ 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 මූලද්‍රව්‍ය දෙකකට වඩා වැඩි ගාණක් එකතුන අවස්ථා මොනවද මේ තියෙන්නේ ඔන්න බෝඩ් එකට යන්න ආයි මම බෝඩ් එකට යන්න උනා මෙන් දැන් මෙතනනම් මේ ජලය කියන සංයෝගය සැලකුවොත් මූලද්‍රව්‍ය දෙකයි කාබන් ඩයොක්සයිඩ් සැලකුවොත් මූලද්‍රව්‍ය දෙකයි ඇමෝනියා සැලකුවොත් මූලද්‍රව්‍ය දෙකයි හැබැයි මෙතන ග්ලූකෝස් සැලකුවොත් මූලද්‍රව්‍ය 1 2 3යි සීනි සැලකුවොත් මූලද්‍රව්‍ය 1 2 3යි ඒක නිසා මූලද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් තියෙන කරා ගැලපෙනුනේ අනේ ඒක තමයි අර්ථ දැක්වීම කියන්නේ පුතේ
ඕනම අවස්ථාවකට ගැලපෙන්න අර්ථ දැක්වීම කියන්නේ ඕනම අවස්ථාවකට ගැලපෙන්න අර්ථ දැක්වීම කියන්නේ ඕනම අවස්ථාවකට ගැලපෙන්න ඒ නිසා තමයි අතන කියලා තියෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගන්නවා නේ හරි බලමු කියනවා බලන්න සංයෝගයක් යනු හයිලයිට් කරන්න මූලද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගන්නක් නිශ්චිත අනුපාතයේ රසායනිකව සංයෝජනය වීමෙන් සෑදෙන සංශුද්ධ ද්‍රව්‍යයක් වේ සෑදෙන සංශුද්ධ ද්‍රව්‍යයක් වේ හරි ඊළඟට මේ තියෙන්නේ වම් පැත්තේ සංයෝගය දකුණු පැත්තේ කියන් තියෙන්නේ ඒ සංයෝගය තුල අඩංගුන මූලද්‍රව්‍ය හා ඒවා සංයෝජන අනුපාතය ඒවා සංයෝජන අනුපාතය දැන් අපි කතා කරපුවා තියෙනවා ඒක නිසා ඉක්මනින් බලාගෙන යන්න පුළුවන් බලාගෙන යන පළවෙනි එක මොකක්ද අපි කිව්වා ජලය සංයෝගය H2O නේද ජලය සංයෝගය නේද ජලය සංයෝගය H2O ඒතර ජලය කියන සංයෝගය හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය පරමාණු දෙකකට ऑक्सीजन के ना मूलद्रव्य परमाणु एकाक संयोजन का देखते एकानुपात है देखते एकानुपात है एक ने साथ में मित्रा हाइड्रोजन देखा ही ऑक्सीजन निकाय विलाती मित्रा हाइड्रोजन देखा पेनों ने पुता मित्रा ऑक्सीजन निकाय दी निकाय देखते एकानुपात है हर नहीं हर जब हम पहाड़ टा इलाके टा ग्लूकोस के ना संयोग के दिन कार्बन हायाई हाइड्रोजन दोला हाई ऑक्सीजन हायाई मेरे बल कार्बन ला हायाई हाइड्रोजन ला दोला हाई ऑक्सीजन ला है कार्बन टा हाइड्रोजन टा ऑक्सीजन अनुपात या हाय टा दुलाहा टा है इलागत कार्बन डाइऑक्साइड CO2 कार्बन डाइऑक्साइड के लिए CO2 CO2 के लिए कार्बन एक के ना ही ऑक्सीजन ला देना है कार्बन ले एक के ना ऑक्सीजन ला देना ना कि ना कार्बन परमाणु एककट ऑक्सीजन परमाणु देख के ना निश्चित रासायनिक संयोजन अनुपात में बदल देता है CO2 के ना संयोग है दिल्ली उदाहरण का हाथर कॉपर सल्फेट बाल ना कॉपर के नोट Cu कॉपर के नोट Cu सल्फर के नोट S ऑक्सीजन के नोट O4 ऑक्सीजन हाथर देने ना कॉपर सल्फेट है दिल्ली ने कॉपर एक के ने कुटे සල්ෆර් එක්කෙනයි ඔක්සිජන් ලා හතරයි ඔක්සිජන් ලා හතරයි නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයකින් බැඳිලා ඊළඟට සෝඩියම් ක්ලෝරයිඩ් අපි කවුරුද දන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ NaCl සෝඩියම් එක්කෙනයි ක්ලෝරින් එක්කෙනයි එහෙම කියලා මතක තියාගන්නකෝ සෝඩියම් එක්කෙනයි ක්ලෝරින් එක්කෙනයි දැනට නමුත් ඔක ලොකු පන්තිලදී වෙනස් විදිහට උගන්වන්න සෝඩියම් එකකට ක්ලෝරින් එක කියන අනුපාතයකින් තමයි බැඳීම් සිදු වෙලා තියෙන්නේ. හරි. පහළට යමු. ඊළඟට තියෙනවා කැල්සියම් කාබනේට් අවසානයක් කියන. මෙන්න කියනවා අවසානයක් කියන කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් ඔය හුණු ගල් වල පුතේ හුණු ගල් වල තියෙන කැල්සියම් කාබනේට් දැන් ඔය බිත්තර කටු වල නේ හුණු ගල් වල තියෙන කැල්සියම් කාබනේට් බිත්තර කටු වල තියෙන කැල්සියම් කාබනේට් ගොළුබෙලි කට්නේ ගොළුබෙලි කට්ටේපවා කැල්සියම් කාබනේට් සංයෝගය ඒ සංයෝගය ලියලා තියෙන හැටි බලන්න කැල්සියම් කාබනේට් CaCa කියලා කියන්නේ කැල්සියම් නේ Ca කියලා කියන්නේ කැල්සියම් C කියන්නේ කාබන් එතර මෙතන තියෙන ඔක්සිජන්. එතර කැල්සියම් එක්කෙනයි කාබන් එක්කෙනයි ඔක්සිජන්ල තුන්දෙනයි. හරිනේ?
කැල්සියම් එක්කනේ කාබන් එක්කනේ ඔක්සිජන් ලා තුන්දෙනා. ඒතර අනුපාතය කියනවා කැල්සියම් එකකට කාබන් එකකට ඔක්සිජන් 3 කියන අනුපාතය. ඔක්සිජන් 3 කියන අනුපාතය තමයි කැල්සියම් කාබනේට් වල තියෙන්නේ. බලන්නකො මෙන්න මේ වාක්‍ය බලන්න තියෙනවද කියලා බලන්න. මේ වාක්‍ය කියලා මම බෝඩ් එකේ පැතරෙන්න. මොකද වාක්‍ය? වර්තමානයේ වන විට හොඳට තේරුම් ගන්න පුතේ. වර්තමානයේ වන විට ඒ කියන්නේ මේ 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 දැන් 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 කාලේ. මේ නේ නේ දැන් කාලේ. වර්තමානයේ වන විට මූලද්‍රව්‍ය ගණන්නේ වර්තමානයේ වන විට සොයාගෙන ඇති මූලද්‍රව්‍ය ගණන 120ක් පමණ වුවද අන බලන්න. සංයෝග මිලියන ගණනක් තියෙනවලු. මේ කොහොමද එහෙම වුනේ? දැන් මේනට මූලද්‍රව්‍ය භාගෙන් තියෙන 120යි. හැබැයි සංයෝග තියෙනවලු මිලියන ගණන්. එහෙම උනේ කොහොමද? එහෙම උනේ කොහොමද? මෙන්න මං කියන්න බෝඩ් එකට ගිහිල්ලා. මේ බලන්නකෝ. මූලද්‍රව්‍ය මේ වෙනකොට හොයාගෙන තියෙන්නේ මූලද්‍රව්‍ය භාගෙන් තියෙන 120ක සීමාවක්. ඊට වඩා වැඩි. ඒතර මූලද්‍රව්‍ය 120 වුණාට संयोग मिलियन गई संयोग गान वेरी मित्र पुताल बल को मित्र बेलवत्ती ग्लूकोस नोई सुक्रोस नोई बेलवत्ते मे ग्लूकोस नोई सुक्रोस नोई बेलवत् ग्लूकोस कार्बन हाइड्रोजन ऑक्सीजन सुक्रोस कार्बन हाइड्रोजन ऑक्सीजन इतना मेदन के वेन समझ मेदन के वेन रासायनिक संयोजन अनुपात මෙයාගේ කාබන් 6කට හයිඩ්‍රජන් 12කට ඔක්සිජන් 6ක් වෙන රසා නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයක් මෙතන තියෙනවා. සුක්‍රෝස් වල තියෙන්නේ කාබන් 12ට හයිඩ්‍රජන් 20කට ඔක්සිජන් 11ක් වෙන නිශ්චිත රසායනික සංයෝජන අනුපාතය. ඒතර මෙතන අනුපාතය වෙනස්. ඒක නිසා සංයෝග දෙකක්. ඔය විදිහට තමයි එකම මූලද්‍රව්‍ය විවිධ සංයෝජන අනුපාත වලින් බැඳෙමින් විවිධ අණු මේ විවිධ සංයෝග හද එකම මූලද්‍රව්‍ය පරමාණු జాතිය තවත් මූලද්‍රව්‍ය පරමාණුත් එක්ක විවිධ සංයෝජන අනුපාත වලින් බැඳෙමින් එකිනෙකට වෙනස් වූ සංයෝග හදනවා. ඒක නිසා තමයි සංයෝග මිලියන ගණනක් ඇවිදින්නේ. මූලද්‍රව්‍ය 120යි තියෙන්නේ. මූලද්‍රව්‍ය 120යි තියෙන්නේ. මේ මූලද්‍රව්‍ය 120 දැන් මම උදාහරණයක් කියන්නම් මෙහෙම. උදාහරණයක් කියනකොට මෙන්න මේ කොටුව ඇතුලේ පොඩි උදාහරණයක් කියන්න පුතාලා තේරුම් ගන්න. හරිද? පුතාලා දැනගන්න නයිට්‍රජන් මූලද්‍රව්‍යයි ඔක්සිජන් මූලද්‍රව්‍යය එකතු වෙලා NO කියලා වායුවක් හදනවා. ඒ වගේම තව වායුවක් හදනවා N2O කියලා වායුවකුත් හදනවා. තව වායුවක් හදනවා NO2 කියලා හදනවා. පැහැදිලිද කතාව? එතකොට මේ එක වායු జాතියක්, මේ තව වායු జాතියක්, මේ තව වායු జాතියක්. එතකොට මේ උඩින් තියෙන වායු జాතිය සැලකුම නයිට්‍රජන් එකයි ඔක්සිජන් එකයි. යදතින වායජාත දෙවෙනිතින වායජාත ඉස්සරකෝ නයිට්‍රජන් පරමාණු දෙකයි ඔක්සිජන් පරමාණු එකයි මේ වායජාතයේ ඉස්සරකෝදී නයිට්‍රජන් එකයි ඔක්සිජන් දෙන්නේ බලන්න විවිධ අනුපාත විවිධ අනුපාත විවිධ අනුපාත ඒතර මෙයාගේ අනුපාත වෙනවා මෙයාගේ අනුපාත වෙනස් ඊට වඩා මේ මෙතන අනුපාත වෙනස් එතකොට හැබැයි මේ සංයෝග තුනම හදන්න දායකලා තියෙන මූලද්‍රව්‍ය දෙකයි ඒ මූලද්‍රව්‍ය දෙක තමයි නයිට්‍රජන් සහ ඔක්සිජන් මේ මෙතන තියෙන නයිට්‍රජන් ඔක්සිජන් හැමතැනම නයිට්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ඔක්සිජන් එතන නයිට්‍රජන් ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය දෙක විතරක් යොදාගෙන මේ බලන්න එකිනෙකට වෙනස් වූ සංයෝග හදනවා. එතන නයිට්‍රජන් හා ඔක්සිජන් කියනකොට මේ දෙන්න අතර තියෙන්නේ 1:2 අනුපාතය. පිළිගම ලියමු. නයිට්‍රජන් N2O කියනකොට නයිට්‍රජන් 2කට ඔක්සිජන් 1 කියන අනුපාතය මෙතන තියෙනවා. NO2 කියනකොට sorry මේ මෙතන උඩ වැරදි පොඩයි. නයිට්‍රජන් 1කට ඔක්සිජන් 1 අනුපාතය. මෙතන එකනේ තියෙන්නේ. NO ග්‍රහණය නයිට්‍රජන් එකකට ඔක්සිජන් එක. N2O ග්‍රහණය නයිට්‍රජන් දෙකකට ඔක්සිජන් එකක් අනුපාත. NO2 කියලා කියන්නේ NO2 ග්‍රහණය නයිට්‍රජන් එකකට ඔක්සිජන් දෙකක් කියන අනුපාත. බලන්නකෝ අනුපාත වෙනස්. මේ මෙයාගේ අනුපාතයයි මෙයාගේ අනුපාතය වෙනස්. හැබැයි එක මූලද්‍රව්‍ය. නයිට්‍රජන් ඔක්සිජන් හැමතැනකම නයිට්‍රජන් ඔක්සිජන්. ඊතර දැන් පැහැදිලි ඇති පුතාලට අදහසක් එනවා ඇති. මේ එකිනෙකට වෙනස් වූ මූලද්‍රව්‍ය 120 වගේ සීමා හොයාගෙන තිබුණාට මේවා එකිනෙක සංයෝජනය වෙන්න පුළුවන් විවිධ සංයෝජන අනුපාත දෙන්නේ.
එහෙම විවිධ සංයෝජන අනුපාත වලින් සංයෝජන වෙලා විවිධනේ විවිධ සංයෝග ආදී ඒක නිසා මූලද්‍රව්‍ය ප්‍රමාණය හොයාගෙන තියෙන මූලද්‍රව්‍ය ප්‍රමාණය 120ක් වුණාට 120 සීමාවෙ නාට සංයෝග මිලියන ගණක් හදන්න පුළුවන් ලක්ෂ ගණක් මිලියන ගණක් හදන්න පුළුවන් මොකද හේතුව විවිධ සංයෝජන අනුපාත වලින් එකිනෙකට සම්බන්ධ වෙන්න පුළුවන් නිසා හරි අපි යන් ඒක ටියුට් එකේ තියෙනවා ඒක ටියුට් එකේ තියෙනවා බලන්න ඒක ටියුට් එකේ තියෙනවා මෙන්න පුතාලා පිටු අංක කීයේ පුතේ පිටු අංක 7 නේ පිටු අංක 7 වර්තමානයේ වන විට බලන්න පුතේ මේ වාක්‍ය පුතාලා ලියලා තිය highlight කරගන්න පුතේ වර්තමානයේ වන විට වර්තමානයේ වන විට සොයාගෙන ඇති මූලද්‍රව්‍ය ගණන බලන්න සොයාගෙන ඇති මූලද්‍රව්‍ය ගන්න මම දිගටම highlight කරන්න පුතාලා highlight කරගන්නකෝ දිගටම වර්තමානයේ වන විට සොයාගෙන ඇති මූලද්‍රව්‍ය 100 නේ මූලද්‍රව්‍ය ගණන 120ක් පමණ වුවද 120ක් පමණ වුවද highlight කරන්න පුතේ සංයෝග මිලියන ගණනක් දැනට සොයාගෙන තිබේ ඒකට හේතුව මොකද්ද එලෙස සංයෝග විශාල ප්‍රමාණයක් පැවතීමට හේතුව වනුයේ highlight කරගන්න මොකද්ද ඒ මූලද්‍රව්‍ය එකිනෙකට සංයෝජනය විය හැකි ආකාර ඉතා විශාල ප්‍රමාණයක් පැවතීමයි ඒ කියන්නේ රසායනිකව සංයෝජන වෙන පුළුවන් අනුපාත කීපයක් තියෙනවා රසායනිකව සංයෝජන වෙන පුළුවන් අනුපාත කීපයක් තියෙනවා ඒක තමයි කියන්නේ මූලද්‍රව්‍ය එකිනෙක සංයෝජන විය හැකි ආකාර මේ කීපයක් තියෙනවා ඒක නිසා මූලද්‍රව්‍ය 120 වුණාට සංයෝග ලක්ෂ ගණක් තියෙනවා හරි ඊළඟට කියන කාරණේ තමයි දැන් සංයෝගයක් ඉවර පස්සේ දරුවෝ හිතනවා මෙන්න මෙහෙම. අද අපි බෝඩ් එකට පොඩ්ඩක් කියන්නම්කෝ. උතල යම් බෝඩ් එකට. හරි. බෝඩ් එකට යම්. වැඩ ඔක්කොම නවත්තා. කොහොමද පැත්‍රය යන හැම දරුවෙක්ම. බෝඩ් එකට. දැන් මේ දරුවන්ට හිතනවත් දන්නේ නැහැ මෙන්න මෙහෙම කාරණයක් මේ මූලද්‍රව්‍ය එකතු වෙලානේ මේ සංයෝග කොට නැගින්නේ නේ මූලද්‍රව්‍ය එකතු වෙලානේ සංයෝග කොට නැගින්නේ මූලද්‍රව්‍ය එකතු වෙලානේ සංයෝග කොට නැගින්නේ දරුවන්ට මෙන්න මෙහෙම හිතනවත් දන්නේ නැහැ ඒ තමයි දැන් කිසියම් සංයෝගයක ගති ලක්ෂණ කියලා කියන්නේ ඒ සංයෝගයේ සෑදීම සඳහා දායක වෙච්ච පරමාණු වල ගති ලක්ෂණද මේ තියෙන්නේ මේ පරමාණු වලම තියෙන ලක්ෂණද මෙතන තියෙන්නේ නෑ නෑ රසායන විද්‍යාවේ කියනවා මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙලා තමයි සංයෝග හදන්නේ විවිධ මූලද්‍රව්‍ය පරමාණු නිශ්චිත රසායනික සංයෝජන අනුපාත වලින් සංයෝජන වෙලා තමයි සංයෝගය හදන්නේ හැබැයි කියනවා අර මූලද්‍රව්‍ය වල තියෙන ගති ගුණ වලට වඩා विनाशकुड़ी හරිද හරි. ඔන්න බලන්න මම කරන දේ මේ පීඩියක් මතනවා. මේක ඔක්කොම. හරි. බලන්න දැන් මම කියන්න හදන්නේ මූලද්‍රව්‍ය එකතු වෙලා තමයි සංයෝගය හැදෙන්නේ හැබැයි මූලද්‍රව්‍ය වල තියෙන ගතිගුණ වලට වඩා වෙනස් වූ ගතිගුණ තමයි සංයෝග වල තියෙන්නේ හරි මේ විතරක ඕන දැන් මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා මෙන්න එක මූලද්‍රව්‍යයක් මෙන්න තව මූලද්‍රව්‍යයක් හරි
එකතු වෙලා හදන මොනවද එකතු වෙලා හදන සංයෝග උදාහරණයකට කියතින් උදාහරණයකට කියතින් යකඩ මූලද්‍රව්‍ය යකඩ මූලද්‍රව්‍ය කම් යකඩ මූලද්‍රව්‍ය යකඩ මූලද්‍රව්‍ය සංකේතය තමයි කැපිටල් F සිම්පල් යකඩ මූලද්‍රව්‍ය සංකේතය තමයි කැපිටල් F සිම්පල් මම ගන්නවා යකඩ කුඩු ටිකක් යකඩ කුඩු මොන වගේද යකඩ කුඩු දැකලා තියි කලුනේ අලු පැහැටම කලු පාටක් තියෙන්නේ අලු පැහැටම කලු පාට අලු පැහැටම කලු පාටක් තමයි යකඩ කුඩු වල තියෙන්නේ මොන මම යකඩ මූලද්‍රව්‍ය ගත්ත මම අරගෙන තියෙන්නේ යකඩ කුඩු යකඩ මූලද්‍රව්‍ය විදිහට අරගෙන තියෙන්නේ යකඩ කුඩු යකඩ කුඩු හරිද යකඩ කුඩු මොන පාටද අලු පැහැයට ගුරු අලු පැහැයට හුරු යකඩ කුඩු දැකලා තියෙන පුතාලා අලු පැහැයට හුරු කළු පාටක් තමයි තියෙන්නේ හරි ඊට පස්සේ මම තව මූලද්‍රව්‍යයක් ගන්නවා ඒ මූලද්‍රව්‍ය තමයි සල්ප මූලද්‍රව්‍ය සාමාන්‍යව හරි කියනවා ගෙන්දගම් අර කහ පාට කැට විදිහට තියෙනවා ලා කහ පාට කැට විදිහට තියෙනවා කුඩු කළක් තියෙනවා ඔය සමහර වෙලාවට ඔය ගෙන්දගම් පාවිච්චි කරන විලීරනාශකයක් නිසා අර ගෙදර ඉන්න පූස්තඩියගේ සමහර කාලවලටදී නැත්තම් බලු කුක්කගේ සමහර කාලට අර සමමත තියෙන ලෝම නේ ලෝම ඉවත් වෙලා තුවාල හැදෙනවා. ඒතර අපේ නේ සීලාචිල කියන පුරුදුලා තිනු ආරයි මේ තුවාල ඇතිලා සමමත නං ගෙන්දගම් ටිකක් ගෙනල්ලා ගෑවනම් හරි කියලා නේ ගෙන්දගම් කියලා කියන්නේ සල්පව ගෙනල්ලා දිය කළ ගා නේ ගෑවට පස්සේ ටික දවසක් යනකොට තුවාල සනීප වෙලා ආයමත් ලෝම එන්න පටන් ගන්නවා. ඒකට හේතුව ඔය දිලීර වර්ගය දිලීර නේ සුත්‍ර ජීවි කාණ්ඩ නේ පහක් තියෙනවා බැක්ටීරියා දිලීර වෛරස ප්‍රොටෝසෝවා ඇල්ගි ඔය සුත්‍ර ජීවි කාණ්ඩ පහෙන් දිලීර වර්ගයක් තමයි ඔය සතුන්ගේ සමමත වර්ධනය වෙන්නේ ඒ නිසා තමයි මේ ලෝම ඉවත් වෙලා සමතුවාල වෙන්නේ එතර ඔය ගෙන්දගම් හේවත් සල්ෆර් කියන ඔය ලා කහ පාට කැට විදිහට තියෙන කුඩු කළා තියෙන කුඩු දෙසක් තියෙනවා ඒ ගෙන්දගම් කියලා කියන්නේ දිලීර නාශකයක් ඒ ගෙන්දගම් ඒ තුවාල මත තැවරුවයින් පස්සේ මේ ග්ලව්ස් ආදරේ පුළුවන් නේ අපිට තැවරුවෙන් පස්සේ මොකද වෙන්නේ ඒ හානියට හේතු වෙන දිලීර විනාශ වෙනවා විනාශ වුණාට පස්සේ ටික දවසක් යනකොට තුවාලේ සනීප වෙනවා ඊට පස්සේ ටික ටික ආයමත් ලෝම එන්න පටන් ගන්නවා ඉතින් මට කියන්න ඕනේ මේ කතාව නෙමෙයි මම ගන්නෙ මෙතන සල්ප සල්ප මූලද්‍රව්‍ය ගන්න සල්ප මූලද්‍රව්‍ය ගන්න සල්ප මූලද්‍රව්‍ය ගන්න සල්ප මූලද්‍රව්‍ය කැපිටල් S තමයි සංකේතය සල්ප ඒ කියන්නේ ගෙන්දගම් නේ සල්ප කුඩු අපි කියනවා ගෙන්දගම් කුඩු ගෙන්දගම් කුඩු ගන්න ගෙන්දගම් කුඩු ඒ ගෙන්දගම් කුඩු මොන පාටද ගෙන්දගම් කුඩු කහ පාටක් ලා කහ පාටක් වගේ තියෙන මම කහ පාට කියලා ලියුවා ලා කහ පාටක් තියෙන මම ඒකනේ ලා කහ පාටක් තියෙනවා ඊට පස්සේ දැන් එතකොට මම යොදාගෙන තියෙන එක මූලද්‍රව්‍යයක් තමයි මේ මම යොදාගෙන තියෙන තව මූලද්‍රව්‍යයක් තමයි මේ එතකොට යකඩ මූලද්‍රව්‍යේ පාට කිව්ව අලු පැහැටලු කලු සල්ප මූලද්‍රව්‍ය කහ පාට මම කරන්නේ මේ දෙන්න මිශ්‍ර කළා රත් කරමු මේ දෙන්න මිශ්‍ර කරලා රත් කරමු මේ දෙන්න මිශ්‍ර කරලා රත් කරමු මම මෙහෙම ලියනවා රත් කිරීම මේ දෙන්න මිශ්‍ර කරලා රත් කරමු රත් කිරීම රසායන විද්‍යාවේ සංකේතවත් කරන්නේ මේ මෙහිම ත්‍රිකෝණයක් දාන ත්‍රිකෝණයක් දැක්කට පස්සේ එතන කියවෙන්නේ වචනෙන් නොකියුවට එතන කියවෙන්නේ රත් කරමු එතන යකඩ මූලද්‍රව්‍ය සල්ප මූලද්‍රව්‍ය එකිනෙක මිශ්‍ර කරලා රත් කරමු රත් කරාට පස්සේ මෙතන හැදෙනවා හරි අමුතු සංයෝගයක් ඒ සංයෝගයේ කළු පාට ඒ සංයෝගයේ කළු පාට කළු පාට සංයෝගයක් හැදෙනවා ඒ හැදෙන සංයෝගයට අපි කියනවා මෙන්න මෙහෙමයි කැපිටල් F සිම්පල් E කැපිටල් S ඔම කියන ඔකට කියන අයන සල්ෆයිඩ් අයන සල්ෆයිඩ් අයන සල්ෆයිඩ් මේ හැදින අයන සල්ෆයිඩ් අයන සල්ෆයිඩ් අයන සල්ෆයිඩ් කළු පාට එතන මේ අයන සල්ෆයිඩ් කියලා කියන්නේ සංයෝගය යකඩයි සල්ෆරු එකතු වෙලා මෙතන තියෙන යකඩ මෙතන තියෙන සල්ෆර යකඩයි සල්ෆයිඩ් එකතු වෙලා තමයි මේ හදන්නේ අයන සල්ෆයිඩ්
අයන සල්ෆයිඩ් කළු පාට. ඒතර බලන්නකෝ. ඒතර අයන සල්ෆයිඩ් සෑදීම සඳහා අයන සල්ෆයිඩ් කියන සංයෝගයේ සෑදීම සඳහා දායක වෙන මූලද්‍රව්‍ය පරමාණු සැරපුවෝ. අයන වල පාට අලු බහැටු කළු පාට. යකඩ වල පාට. හැබැයි සල්ෆර් වල පාට මතක කහ පාට. ඒතර මෙතන අලු බහැටු කළු පාට මෙයාගේ තියෙන. මෙයාගේ තියෙන කහ පාට. අන්තිමට මේ දෙන්න එකතු වෙලා මිශ්‍ර වෙලා මේ රසායනික සංයෝජන වෙලා නිශ්චිත රසායනික සංයෝජන අනුපාතයකින් බැඳලා සංයෝගය හැදුවම සංයෝගයේ පාට වෙන පාටක් කණු පාට. අයන සල්ෆයිඩ් කණු පාටයි. ඒතර මෙතනින්ම ඔප්පු වෙන කතාව මොකද? කිසියම් මූලද්‍රව්‍ය එකතු වීම. මූලද්‍රව්‍ය සංයෝජන වීම. සංයෝගය හැදුවට මූලද්‍රව්‍ය වල තියෙන ගතිගුණම සංයෝග වල බලපොරොත්තු වෙන්න එපා. මූලද්‍රව්‍ය වල තියෙන ගතිගුණම සංයෝග වල තියෙන බලපොරොත්තු වෙන්න එපා. සංයෝග වල තියෙන වෙනස් වූ ගතිගුණ. තේරණ නේද? හරි. එතකොට දැන් හොඳම උදාහරණ ඉතින් අර දැන් කාබනොයි හයිඩ්‍රජනොයි ඔක්සිජනොයි එකතු වෙලා නේ සුක්‍රෝස් හදන එක වෙලාවට සීනි හදන එක වෙලාවට නැත්නම් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙලා ග්ලූකෝස් හදන. ඒතර සීනි සුක්‍රෝස් නොයි ග්ලූකෝස් නොයි වෙනස්කම් තියෙනවා. මේ වෙනස්කම් තියෙනවා. හරි එතකොට මතක තියාගන්න ඒක වෙන කතාවක්. ඒක වෙන කතාවක්. මෙතෙන්ට අදාළව කතා කරද්දී මූලද්‍රව්‍ය එකතු වීමෙන් සංයෝග හදනකොට මූලද්‍රව්‍ය වල තියෙන ගතිගුණ වලට වඩා වඩා මේ මූලද්‍රව්‍ය වලට පවතින ගතිගුණ වලට වඩා වෙනස් වූ ගතිගුණ සංයෝග වල දැක ගන්න පුළුවන්. ඒක පුතාලගේ ටියුට් එකේ කියලා තිබ්බ. අපි යන් ටියුට් එකේ එතන. බලන්න පුතේ. මේ බලන්න. මෙන්න මේ වාක්‍ය හයිලයිට් කරගන්න හැමදාම වෙන්නේ. අපිට තව විනාඩි 23ක් තියෙන නේද? හරි. කාලය ගත වෙලා. මේ බලන්නකෝ. හයිලයිට් කරන්න පුතාලා. සංයෝගයක ಗುಣ හයිලයිට් කරපදී එම සංයෝගය සෑදීමට දායක වූ මූලද්‍රව්‍යවල ಗುಣ වලට වඩා වෙනස් වේ. ඒක හරියටම හරි කතාව. නේ? සංයෝගයක ಗುಣ එම සංයෝගය සෑදීමට දායක වූ මූලද්‍රව්‍යවල ಗುಣ වලට වඩා වෙනස්. දැන් මම එකක් තමයි බෝඩ් එකේ කියලා දුන්නේ. මේක තමයි මේ තියෙන්නේ. ඔන්න යකඩ තියෙනවා අපි අයන් කියලා සලකනවා නේ යකඩ කුඩු. සංකේතයේ කැපිටල් F සිම්පල් U. මං කියව පාට නේ අලු පැහැටුරු කළු පාටක් නැත්නම් කළු පැහැටුරු අලු. හරිනේද හරි. අලු පාටක් තියෙනවා. හරි එතකොට ඊළඟට තියෙන්නේ සල්ෆර්. සල්ෆර් සල්ෆර් සාමාන්‍ය හරි ගෙන්දගම් කුඩු සංකේතයේ කැපිටල් S සල්ෆර් කහ පාට. ඒතර මේ දෙන්න එකතු කළා රක් කරා මේ බලන්න රත් කිරීම. මේ බලන්න මෙතන තියෙන රත් කිරීම මේ රත් කිරීම රත් කිරීම ආ ත්‍රිකෝණික උද්දාතින රත් කිරීම. රත් කිරීමෙන් පස්සේ හැදෙන මොනවද? රත් කිරීමෙන් පස්සේ හැදෙනවා අයන් සල්ෆයිඩ්. අයන් සල්ෆයිඩ් අයන් සල්ෆයිඩ් අයන් සල්ෆයිඩ් අපි කියනවා FeS FeS අයන් සල්ෆයිඩ් කළු පාට. අයන් සල්ෆයිඩ් කළු පාටයි. හරි නේද? හරි. නං ඒ ටිකත් හරි. දැන් අපිට තියෙන්නේ අද දවසේ කතා කරන මෙන්න මේ සංශුද්ධ නොවන පදාර්ථයත් ඒ පොඩ්ඩක් මිශ්‍රණ ගැන කියනවා. මිශ්‍රණ ගැන කියනවා. හරි. අන්න ඒ ටික පොඩ්ඩක් බලාගෙන ඉමුකෝ. ඒ ටික බලාගත්තම හරි. මොකද එතකොට ඊළඟ දවසේ අපිට ඊළඟ දවසේ කියලා කියන්නේ ඊළඟ දවසේ අපිට අලුත් කොටසක් තියෙනවා. පදාර්ථයේ සතු පවතින විවිධ භෞතික ගුණ කියලා මෙන්න මේ භෞතික ගුණ. භෞතික ගුණ බරලෝඩ් එකක් තියෙනවා. එකින් එක කතා කරනවා විස්තරාත්මකව හොඳට භෞතික ගුණ තියෙනවා. මෙතන මේ 20ක්ද පුළුවන්. ඔය භෞතික ගුණ 20 කතා කරගන්නවා. ඒක ලබන සතිය තියෙන එකක්. අද අපි මේ සීමාට යමු. මෙන්න මෙතන පොඩ්ඩක් බලමු. මේ මොකද සංශුද්ධ නොවන ද්‍රව්‍ය කියලා කියන්නේ? ආ සංශුද්ධ නොවන ද්‍රව්‍ය කියලා කියන අර සංශුද්ධ නොවන පදාර්ථ නේද? සංඝටකයකට වඩා වැඩි ගණකින් සැදුම්පත් අය නේද? ඒ කියන්නේ මිශ්‍රණ ගැන නේද මේ කියන්නේ? ඔව් ඔව් මිශ්‍රණ ගැන තමයි මේ කියන්නේ. මිශ්‍රණ ගැන කියන්නේ. මිශ්‍රණ ගැන කියන්නේ. හරි. පොඩ්ඩක් මම බෝඩේ පැත්තට එන්නම්කෝ. පුතාලා කැමරා ඔන් කරන්නකෝ. කැමරා ඔන් කරන්නකෝ. ඔය කැමරා ඔන් කරන්න හැමෝම. ඔය කැමරා ඔන් කරන්න හැමෝම.
एग्जाम का लेसी इधर कोपलन लेसी दरो लाखों को मत सी यक्ती न दरो इन्ना वध में यात्रे लाखों सी यक्ती न वध कार्ड द लाखों सी यक्ती सानो उल्टा तीन वध सानो उल्टा नीलू पुली टा अरे प्रतिपाल लेकने ताम हादला युवर ने ताम पुताले के एग्जाम का एक्टिव तीन ने आने तुम इटा तीन उड़ सातीश उनकी कीप देने की इन्होंने अरे उन्दर पारण कल दही थी अरे मैसेज के देख के तर हाथरनी पारण उत प्रश्न दाना की ये मैसेज के देख के दे इकड़ अनु लेस तू ना द हमने हर एक प्रश्न हाथली अप लोगों पे पर काकने वैन द प्रश्न ती हाथ तीस पाहक ने अरे का दून दान ना दून ना ने पैया तीन आरी टो विनाडी हाथली आई थी ने सॉरी पैया तीन विनाडी हटाई इवर आई ने प्रश्न हाथली क्या हुआ ने कुमारी तीन लखनऊ सी जगत तक लेसी ने उधर वेड कल हर अभी तक प्रतिपल लेकर ते का पंती कथाकरण तो ना फॉरवर्ड क्लास ये कथाकरण एक देख तूने स्थान ते कथाकरण तो ना हरे कथा कौतन लेस तो लाइन हो दे हरे अनित्य आलोन टाइम बाला ना अभी अमु है ना आय मत बोर्डे पैतर बोर्डे पैते कथाकरण दें सांशुद्ध नौ अनंत्राप्ति සංශුද්ධ නොවන පදාර්ථ ගැන කතා කරන්නේ හදන්න. සංශුද්ධ නොවන ද්‍රව්‍ය නැත්නම් සංශුද්ධ නොවන පදාර්ථ. මේ බලන්න පුතේ මම මෙතන ආයෙම ලියන්න යන්නේ. පුතාට මතකද මම මෙන්න මෙහෙම අවකාශය කියන්නම්. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඳක් ගන්නා පදාර්ථ කොහොම මේ පැත්ත බලන්න. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඳක් ගන්නා පදාර්ථ වර්ග දෙකකට බෙදුවා. එකක් සංශුද්ධ පදාර්ථ අන්තික සංශුද්ධ නොවන පදාර්ථ සංශුද්ධ පදාර්ථ කියලා කියන්නේ එක සංගතකකින් හැදලා තිබුණේ එක සංගතකකින් හැදලා තිබුණ සංශුද්ධ පදාර්ථ ඒව නැවතත් වර්ග දෙකකට බෙදුනා එකක් මූලද්‍රව්‍ය අන්තික සංයෝග තේරුණා නේද එකක් මූලද්‍රව්‍ය අන්තික සංයෝග දැන් ඊටක ඉවරයි දැන් සංශුද්ධ නොවන පදාර්ථ සංශුද්ධ නොවන පදාර්ථ කියලා කියන්නේ සංගතක එකකට වඩා වැඩි ගණනකින් හැදලා තිබී एक ने साप ये वाले को मनो की लगता मिश्रण की लगती सांस्कृतिक नौन पदार्थ वाले को मिश्रण की मनो का मिश्रण मिश्रण उड़ाती है मिश्रण के लिए क्या ने संगठक एक कटावड़ा वैदिकालन की सैदुंडा अत मिश्रण या के लिए क्या ने संगठक एक कटावड़ा वैदिकालन की सैदुंडा अत सांस्कृतिक नौन पदार्थ के खतादे अपने सांस्कृतिक नौन पदार्थ या ये वाकी मोई मिश्रण ये पद ने संगठक सरल भौतिक्रम की वेकरण पुलवा सरल भौतिक्रम की वेकरण पुलवा सरल भौतिक्रम की मिश्रण संगठ के वेकरण पुलवा मिश्रण उदाहरण उदाहरण मिश्रण बोरते बोरते मीदास कथा पोलवेट तीन पोसल प्रधान आकार तुणकी तीर गणतत् तीन पोसल गलू ध्रुवतत्न पसल बोरते वायु तत्न पसल स्वाभाविक वायु मम की ध्रुवतत्न पसल बोरते आोरते गिने दवास्कली सपुगस्कड़क पटांगत पटांगत ये सपुगस्करा अरे बोरते तीन संघटक गुड़ बोरते संघटक गुड़ तीन हंगीला पेट्र අනිත්‍යකනා ඩීසල් අනිත්‍යකනා භූමි තෙල් අනිත්‍යකනා දැවි තෙල් උමුම සංගතක ගොඩක් තියෙනවා අද සංගතක ගොඩක් එකතුවක් තමයි බොරතෙල් ඒතර බොරතෙල් කරන්නේ ඔය සපුගස් කන්දේදීනේ ඔය බොරතෙල් මිශ්‍රණය රක් කළා විශේෂිත ක්‍රියාවලියක් ඕකට කියන්නේ භාගික ආසවණය කියලා 11 වසරක් රක් කළා යන තුන භාගික ආසවණය ඒ භාගික ආසවණය මගින් කරන අර බොරතෙල් ඇතුළේ සංගතක වෙන් කරනවා පෙට්‍රල් ටික වෙන් කරනවා ඩීසල් ටික වෙන් කරනවා භූමි තෙල් ටික වෙන් කරනවා දැවි තෙල් ටික වෙන් කරනවා එීම මිශ්‍රණයේ පත්‍ර සංගතක වෙන් කරනවා ඒතර බොරතෙල් කියන මිශ්‍රණය ඒ මිශ්‍රණයේ පත්‍ර සංගතක රත් කිරීමකින් වාෂ්ප කළා ඒ වාෂ්පයේ සිසිල් කළ ද්‍රව්‍යයක් බවට පත් කළ වෙන් කළ ගන්න වෙන් කර ගන්නවා වෙන් කර ගන්නවා එන සරල භෞතික ක්‍රමකින් මේ වෙන් කරන්න පුළුවන් සරල භෞතික ක්‍රමකින් මේ කරන්න පුළුවන් बल
इतर मिश्रण पावतने संघटक सरल भौतिक क्रम की वेंकरण कुल इतर बोरतेल रत्कर्ला भागिकास मगिन संघटक वेंकल अरे पेट्रोटिक वेंकल इवनो तेल पिरोमल डीजल वेंकल इवनो नहीं भूमि तेल वेंकल इवन इतर मिश्रण है बोरतेल के मिश्रण है इतर आप स्वाभाविक वायुगोल पात वाते नी वाते आप वाते मेकअप मिश्रण है उतार हतवासरी उगण हतवासरी दहा तुंगी पाठ मतगति वायुगोल हतवासरी दहा तुंगी पाठ वायुगोले उगण वायुगोले तीन वायु गत्ताम वाते गत्ताम मेक तीन संघटक गुड़क तीन नाइट्रोजन वायु सीट हेत्ता मेक तीन ऑक्सीजन वायु सीट विशेक प्रतिशत मेके आगन वायु तीन दशम नमेत्र प्रतिशत ऑक्सीजन वायु सॉरी कार्बन डाइऑक्साइड वायु तीन सीट बिंदु दशम बिंदु प्रतिशत तब जलवाष्पति निष्क्रिय वायु तीन वायुगोली वायु मिश्रण अब पूर्वांग वायुगोली नाइट्रोजन वेकल इकड़क संकीर्ण इकड़े लुकपंतने द्रववाते भागिकासमें अब पुलवाम वायुगोले तीन नाइट्रोजन का वेकर पुनः वायुगोले तीन ऑक्सीजन का वेकर बाकी अब इतने हर अमृत दीवा वायुगोले तीन वाति अरगन अग्निताम अड़ुष्णा शिशी कर वायुगोले तीन वायु मिश्रण अरगन इताम अड़ुष्णा अड़ुष्णा परस उष्णते शेषांस तिहाइन तिह विशिनामे विशियात विशियात विशिया विशिपह अने विश पहालव दहाय पह बिंदु बिंदु इतना बिंदु रखा अड़को ऋण एक ऋण दिख ऋण तुन ऋणा ऋण पह ऋण पनह ऋण सीय ऋण एक पना ऋण देशीय इतर वगे अड़क उष्ण ये वाते अरगेना बे वाते उष्णते ऋण देशीय वगे अड़कला ऋण देशीय शेष वगे अड़कला वायु मे अरे वेडिकेरपल तेरपल 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 पीटने वेडिकर मेम तेरपल 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 पीटने वेडिकन को मेम तेरपल तेरपल पीटने वेडिकन गुड़ा पूलला तीन गुड़ा उष्णत्याला गुड़ा पूलला तीन इतना तेरपति मेम तेरपति तेरपति वटे वटे मेम तेरपल तेरपल गात्र पास वायु वाते द्रव तत्र पाती पत्र वगे द्रवे बाड़ पाती अपकिन द्रववाते ईट पास द्रववाते अरगना रात्कर रात्कर द्रववाते तीन समान संघटक अलग यार वाष्पकलापेन उष्णत्यापेटन तापांक मे पाड़ मीत अचुटक्सीन द्रववाते अरगन रात्कर एक संघटक नाइट्रोजन द्रवे किसम उष्णते वायु बॉड पत्र पीट आना नाइट्रोजन वेकर ईट पास रात्कर द्रवता ऑक्सीजन टीक वायु बॉड पत्र पिटाइन अन्न ऑक्सीजन का वेंकर हिमकर द्रववाते भागिक आसवने तमय नाइट्रोजन वायु निपदों नाइट्रोजन वायु हम तीनता वायु को एक सापिको मे मिश्रण के लिए संघटक इकट पड़ा वेडिकन सदी अब मिश्रण पात संघटक सरल भौतिक क्रम की वेंकर सरल भौतिक क्रम की वेंकर सरल भौतिक क्रम की वेंकर इतना बोरतेल रत्कल बागकाशन मे संघटक वेंकर डंकी वायु गोले तीन वाते द्रववाते बागकाशन संघटक वेंकर वायु ने वायुवंश इक वायु वर्ग वेंकर तब का मंख्या हरिमा सरल मध्य आख्यान दें कुताल हेट उदे कल बल हेट उदे निवाड़ी कोई वीधर को कोई वीधर को लून दाने वेपड़ी लून हेदर वेपड़ दा जल कल दीकरा पुलवाणी दीकल का लुण द्रावणी मुनोद लुणु दम्मा हिंदी देखा दम्मा वेपुर दा लुण ने तो मे वतर बाधा लुण मे कट देखा प्राक्टिकल बे हमें चूटी वीधु अरगे कपिक अरगे वीधु को अरगे लुणुट वेपुर दल मुद्र दीयकर दीयकल दीकल दंग लुणु द्रावणी हदर दी देख मिश्रण दमिक मिश्रण मुनोद मेक तीन संघटक जल तीयन लुणु तीयन ईट पास बंधु तीन एली एली महान मिधुले अवेटन प्रत्येन तनक दिया उड किंतिया बीम कि सतुंगे सतुन उड किंतिया तीयला बला मे पै कि देख कि तुन कि हाथ कि बला दड़ सूर्यश्मी अखीम तीयन टीका टीका टीक बला पेन लुणु द्रावण टीका टीका टीक द्रव मट अड़वे द्रव मट अडुला 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 गिल पैकी पैक गिल बला अंतिम द्रव मुकुत मैं यट तीन लुणु कैट टीका
ලුණු කුඩු ටික තියෙනව නේද යක? එහෙම තියෙනවා. එතන එතන වෙලා තියෙන ලුණු ද්‍රාවණය, එතන ජලයක් තියෙන ලුණුත් තියෙනවා. මම ඒක අවුවේ තියලා මොකද්ද කරන්නේ? සත් වෙන සලසන. සත් වෙනකොට මොකද වෙන්නේ? උත්තර තියෙන ජලයේ විතරක් වාෂ්පෙන්. ජලයේ විතරක් වාෂ්පෙන්. ජලයේ විතරක් වාෂ්පෙලා ගිහිල්ලා එතන ලුණු ටික ඉතිරි වෙනවනේ. ලුණු වෙන්නේ සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ ජලයේ ටික වාෂ්පෙලා යන්න යන ජලයේ දැන් අඩුයි. අර ලුණු සාන්ද්‍රණය වැඩිලා කිසියම් අවස්ථාවකදී ලුණු ඉස්පටික බවට පත් වෙනවා. ලුණු ඉස්පටික බවට පත් වෙන ලුණු කුඩු ලෙස නේ මේ බඳුන ඉතිරි වෙනවා. අපිට ඉතින් පුළුවන් ලුණු ද්‍රාවණයක් රත් කරලා ඒකෙන් ජලය ඉවත් කරලා ලුණු ටික වෙන් කරගන්න පුළුවන්. මිශ්‍රණයේ සංඝටක සරල භෞතික ක්‍රමකින් වෙන් කරගන්න පුළුවන්. දැන් ලුණු ලේවාය කරන්නේ ලුණු නිසාරණය කිරීමනේ. ලුණු ඉස්පටික බවට පත් කිරීමනේ. ඒක කරන්නේ මුහුදු ජලය ගන්නවා. හරිද? මුහුදු ජලයේ තියෙන ලවණ වර්ග ගණනාවක්. ජලයට අමතරව ප්‍රධානතම ලවණේ සෝඩියම් ක්ලෝරයිඩ්. මුහුදු ජලයේ වැඩිපුරම තියෙන ලවණේ සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු රස නිසා තමයි මුහුදු ජලයේ ලුණු රස වෙලා. ඒතර ජලය තුල සෝඩියම් ක්ලෝරයිඩ් වැඩිපුර තියෙනවා. ඊට අමතරව තව ලවණ තියෙනවා. 11 වෙනි දුගන්නෝ මැග්නීසියම් ක්ලෝරයිඩ් තියෙනවා. මැග්නීසියම් සල්ෆේට් තියෙනවා. කැල්සියම් කාබනේට් තියෙනවා. කැල්සියම් සල්ෆේට් තියෙනවා. ඔයගේ මැග්නීසියම් බ්‍රෝමයිඩ් තියෙනවා. ඔන්නම ලවණ ගොඩක් එකතුවක් මුහුදු ජලය කියලා කියනවා. ඔකේ වැඩිපුරම තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්. ඉතින් ওই මුහුදු ජලය අරගෙන දැන් ওই කියන ලවණ වෙන් කරගන්න එපායි. ඔකේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් වෙන් කරගෙන තමයි අපිට ලුණු හදන්න වෙන්නේ. ලේවාය. මේ ලේවාය තුලදී. ඒතර ලුණු ලේවාය තුලදී කරන්නේ මුහුදු ජලය අර වඩදිය කාලෙට නම් ස්වාභාවිකවම ඇල කාණු පද්ධතිය ඔස්සේ ඇවිල්ලා තටාකඩ ජලය පිරෙනවා. වඩදිය නැති සාගර ජල මට්ටම සාපේක්ෂව අඩු කාලෙට පොම්ප කිරීම කරනවා. පොම්ප කළ මුහුදු ජලය පොම්ප කරන තටාකවල. තටාකවලට පොම්ප කළ දැන් මුහුදු ජලය මෙහෙම තටාකවල පිරලා තියෙනවා. සූර්ය තාපය වැටෙනවා. වේගවත් සුළං හමනවා. මොකද වෙන්නේ? ජලය වාෂ්ප වෙනවා. ජලය විතරයි වාෂ්ප වෙන්නේ. ජලයේ දීවිච්ච ලවණ කොහෙවත් යන්නේ නැහැ. ලවණ ටික තටාක ඉතිරි වෙනවා. ජලය වාෂ්ප වෙවි වාෂ්ප වෙවි යනවා. එහෙම ජලය වාෂ්ප වෙවි වාෂ්ප වෙවි යනකොට අර එන්න ලවණවල සාන්ද්‍රණය හරි වැඩි වෙනවා. එහෙම වැඩි වෙනකොට මොකද වෙන්නේ? අර ජලය තුල තිබෙන ලවණ වර්ග සාන්ද්‍රණය දරා ගන්න බැරි මොහොතේදී අරවා ඝන ලෙස පතුලේ ඉස්පටික බවට පත්ලා ඉස්පටිකීකරණයට ලක් වෙලා පතුලේ තැන් පත් වෙනවා. ඒක තමයි අපි වෙන් කළ ගන්න. ඕක එක තටාකයක නෙමෙයි, පළවෙනි තටාකයක නෙමෙයි, දෙවෙනි තටාකයක නෙමෙයි, තුන්වෙනි තටාකයක තමයි ලුණු ඉස්පටික බවට පත් වෙන්නේ. පළවෙනි තටාකයක එක ලවණයක් තමයි ඉස්පටික බවට පත් වෙන්නේ. දෙවෙනි තටාකයේ තව ලවණයක් ඉස්පටික බවට පත් වෙනවා. තුන්වෙනි තටාකයේ තමයි සෝඩියම් ක්ලෝරයිඩ්වත් ලුණු නේ ඉස්පටික බවට පත් වෙන්නේ. ඒ කියන්නේ එතන කරන්නේ මුහුදු ජලය හැමතැනකම මේ හැම තටාකයකම කරන්නේ මුහුදු ජලයේ තියෙන ලවණ ටික මේ මුහුදු ජලය රත් වෙන සලසන. රත් වෙන සලසන අවුව වැටෙනකොට රත් වෙනවා. වේගවත් සුළං හමු වෙන මොකද මේ ජලයේ පමණක් වාෂ්ප වෙන්න ඇරලා ලවණ ටික මේක ඉතුරු වෙන සලසන. ලවණ ටික ඉතුරු වීමත් එක්ක ලවණ සාන්ද්‍ර වීමත් එක්ක මොකද මේ ස්පටික බවට පත් වෙනවා. කැට බවට පත් වෙනවා. හරිද? හරි. එතන මෙතන මිශ්‍රණයේ පවතින සංඝටක සරල භෞතික ක්‍රමකින් වෙන් කරන්න පුළුවන්. තව උදාහරණයක් මම මතක් කරන මිශ්‍රණ ගැන කියද්දි. හරි මෙහෙම හිතන්න කොහොමද දැන් මිශ්‍රණයක් හැදෙන අවස්ථාවක් හිතන්න කොහොමද දැන් ගෙදර මොකද මම දැන් ගෙදර දැන් සීනි බෝතලේ තියෙනවා. උස්සියන සීනි බෝතලේ තියෙනවා. සීනි බෝතලේ වීදුරු වලින් හදලා තියෙනවා. ඇතුලේ සීනි තියෙනවා. අපි ඔන්න තියෙන කැමැත්තට නේ සීනි බෝතලේ අරගෙන මේ බෝතලේ මූඩි අරලා සීනි ටිකක් කන්න හදනකොට බෝතලේ බිම වැටලා කුඩු වෙනවා. දැන් බෝතලේ බිම වැටෙනවා. බිම වැටලා නේ සීනි ටිකක් බිම වීදුරු බෝතලේ කුඩු වෙලා වීදුරු කටුත් එතනමයි. ඊට පස්සේ සීනි වීදුරු කටුයි වැලි ඒ ඔක්කොම දැන් බිම ඔක්කොම එක ඔක්කොම තියෙනවා. දැන් මට ඕන වෙලා තියෙන උතන සීනි ටික වෙන් කරගන්න. මට උතන සීනි ටික වෙන් කරගන්න ඕන නැති. තාල කියයි ඉතින් සීනි ටික වෙන් කරගන්න නම් සර් ඉතින් පහත් වෙලා සීනි ටික විතරක් ගන්න වෙනවා. එහෙම ගන්න බැහැනේ. දැන් ඔකේ වීදුරු කටුත් මිශ්‍ර වෙලා, ඔකේ වැලිත් මිශ්‍ර වෙලා, සමහරක කූඹිත් තියෙන එකෙත් දෙන්නේ නේ. කොහොම ගොඩක් එකතුවක් තියෙන දැන් මෙතන නේ. දැන් සීනි බෝතලේ බිම වැටලා කුඩු වෙලා තියෙන දේවල් මොනවද? සීනි කැට තියෙනවා. වීදුරු කැට වීදුරු කුඩු නේ වීදුරු කෑලි තියෙනවා. බිම වැලි තියෙනවා. සමහරක කූඹිත් තියෙනවා. කූඹිත් තියෙනවා. සමහරක මේ නේ කූඹ මොන හරි ඔය නේ කඩදාසි පොලක් මොන හරි තියෙන චුටි චුටි කැපිලා. දැන් අපිට ඕන සීනි ටික වෙන් කරගන්න. දැන් මේක මිශ්‍රණයක්. මිශ්‍රණයක්. දැන් මේ මිශ්‍රණය අර සරල භෞතික ක්‍රමකින් සංඝටක වෙන් කරගන්නවා. මම ඉස්සරලාම කරන්නේ හරිම ලේසි වැඩක්. මොකද කරන්නේ? ඔය ටික ඔක්කොම එකතු කරලා බඳුන කරගන්න. ඔක්කොම කියලා කියන්නේ උතන එකතු කරද්දී වීදුරු කටුත් වෙනවා මට සීනිත් වෙනවා මට වැලිත් වෙනවා කූඹිත් වෙනවා අර කඩදාසි කැපිලිත් වෙනවා මම ඒක බඳුනට දාන ඊට පස්සේ කරන්නේ ඒ බඳුනට බඳුන ටිකක් ලොකු බඳුනක් ජලය දාන
ජලය දාලා මුදුර දියද මට කියන්න දිය වෙන්නේ මොනවද වීදුරු කටු දිය වෙනවද වීදුරු කටු දිය වෙනවද නෑ වීදුරු කටු දිය වෙන්නේ නෑ වැලි කැට දිය වෙනවද වැලි කැට දිය වෙනවද නෑ කූඹි දිය වෙනවද ඔව් කූඹි ඉතින් හයියෙන් දී කරන්න එපා කූඹිගේ අඬු ගැලවිලා දිය වෙලා යයි නේ හරි එනිසා මේ හිමිට දිය කරන්න එතකොට කූඹි දිය වෙන්නෙත් නෑ කඩදාසි කැපිලි දිය වෙනවද නෑ එහෙනම් දිය වෙන එකම කෙනා කවුද දිය වෙන එකම කෙනා කවුද ලුණු ලුණු කොහෙද ලුණු නෙමෙයි මේ සීනි සීනි දිය වෙන දැන් සීනි ටික දිය වෙනවා දැන් හද හරි දිය කර ඇති මගේ අතරි දෙනවා හරි දැන් ඔන්න හරිද හරි දැන් මේක දැන් මේ දිය වෙලා තියෙන සීනි විතරයි අනිත් ඒවා දිය වෙලා නැහැ ඊට පස්සේ මම ගන්න හොත පෙරහන 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 කියනකොට කිරිගෝටුව ගන්න එපා අර හොඳ නේ පෙරහන දන්නවනේ පෙරන්න පුළුවන් හොඳ නේ පැන රෙදි කැබැල්ලකින් හරි නැත්නම් පෙරහන් කඩදාසි විරුම තියෙනවා පිරහන කරගෙන අර මිශ්‍රණය පිරහන මතර දාන්න. දාලා පහලින් බඳුනක් අල්ලනු නැත්නම් බිමට රැවැටෙන. හරිද? පහලින් බඳුනක් තියනවා. මොන දැන් පෙරනවා. දැන් අර මිශ්‍රණය පෙරනවා. පෙරුවට පස්සේ මට කියන පෙරලා යන්නේ සීනි ද්‍රාවණය විතරයි නේද? සීනි ද්‍රාවණය විතරයි පෙරලා යන්නේ. පෙරලා යන්නේ නැත්තේ කවුද? පෙරලා යන්නේ සී පෙරලා යන මේ ද්‍රාවණ ටික කියන පෙරණය කියලා. පෙරණය, පෙරණය, පෙරණය විතරයි සීනි ද්‍රාවණය විතරයි. ඒතර මේ පෙරහන් කඩදාසිය මත ඉතුරු වෙනවා. ඒකට අපි සයන්ස් වලින් කියන අවශේෂය කියලා. महान මොතර සූර්යාලෝකයට නැත්නම් කෙනි මහණ තුන මොකද වෙන්නේ දැන් ජලය සීනි තියෙන්නේ සූර්ය තාපේ වැටලා වේගවත් සුළඟ හමනකොට ජලයේ පමණක් වාෂ්පලන සීනි ඉතුරු වෙනවා සීනි ඉතුරු වෙනවා એટલે කියන්නේ සීනි කිසියම් අවස්ථාවකදී ස්පටික් බවට පත් වෙලා බඳුනේ පතුලේ නේ තියෙනවා ඔන්න ඔහම තමයි මිශ්‍රණයක පත්න සංගතක සරල භෞතික ක්‍රමගින් වෙන් කරන්නේ තේරුණාද තේරුණාද එතකොට මිශ්‍රණයක් කියලා කියන්නේ සංගතක එකකට වඩා වැඩි ගණනකින් සැදුම්ලක් एक तीन सांगटक सरल भौतिक क्रम की वेकल है सांशुद्ध नौन पदार्थ सांगटक की पैतृक सांशुद्ध विन वे सांशुद्ध नौन पदार्थ में आप मिश्रण के लिए साधन मिश्रण आपकी अनुपति के लिए मिश्रण तो मैं वार्ग देख रहे पास दिग्रह एक समजाति मिश्रण अंत विषम जाति मिश्रण अभी धार आप सटहन पैत මේ බලන්න පුතේ සංශුද්ධ නොවන ද්‍රව්‍ය පුතල සටහන ලියලා තියෙ මේ දක්වාම සංශුද්ධ නොවන ද්‍රව්‍ය මේ සංශුද්ධ නොවන ද්‍රව්‍ය කවුරු හරි දරුවෙක් මෙතන ලියනවද මිශ්‍රණ කියලා වරහන් ඇතුළේ ලියා ගන්නද මෙතන මිශ්‍රණ කියලා හරි මිශ්‍රණ සංශුද්ධ නොවන ද්‍රව්‍ය මිශ්‍රණ සංශුද්ධ නොවන ද්‍රව්‍ය මිශ්‍රණ කියනවා හයිලයිට් කරන්න පුතේ සංශුද්ධ නොවන ද්‍රව්‍යයක් හේවත් මිශ්‍රණයක් යන මොකද්ද සංශුද්ධ නොවන ද්‍රව්‍යයක් හේවත් මිශ්‍රණයක් යනු හයිලයිට් කරන්න හයිලයිට් කරන්න පුතේ සංඝටක දෙකකින් හෝ ඊට වඩා වැඩි ගණනකින් සමන්විත වන අරනේද සංශුද්ධ නොවන ද්‍රව්‍යයක් හේවත් මිශ්‍රණයක් යන සංඝටක දෙකකින් හෝ ඊට වඩා වැඩි ගණනකින් සමන්විත වන එම සංඝටක සරල භෞතික ක්‍රම මගින් වෙන් කළ හැකි එම සංඝටක සරල භෞතික ක්‍රම මගින් වෙන් කළ හැකි වන ද්‍රව්‍යයකි ද්‍රව්‍යයකි හරි උදාහරණ සීනි ද්‍රාවණ හැදිර තියෙන මොනවද සීනි වලින් සහ ජලෙ ආසිසිල් බීම බීම හදනකොට මොනවයි ගන්නෙ ජලය අරගෙන ජලයේ සීනි දිය කළා ලුණු දාලා පාට ගන්න නිසා වර්ණකක් දාලා පොඩ්ඩක් අර ස්වාභාවික රසය ගන්න නිසා දෙහි ටිකකුත් දාලා ගන්න නේ හරි සිසිල් බීම මිශ්‍රණය සංශුද්ධ නොවන පදාර්ථය ඒතර සාමාන්‍ය වාතය සාමාන්‍ය වාතයේ නයිට්‍රජන් තියෙන N2 ගෑස් එක සංකේතේ නයිට්‍රජන් N2 නේ ඔක්සිජන් තියෙන O2 කාබන් ඩයොක්සයිඩ් තියෙන CO2 ආගන් තියෙන කැපිටල් A සිම්පල් A
ජලවාෂ්ප කියලා කියන්නේ H2O ගෑස් තමයි ජලවාෂ්ප. ඉතින් සාමාන්‍ය වාතය කියලා කියන්නේ මිශ්‍රණය. හරි. අපේ සීමාව හරි. මෙතන තියෙන්නේ ඊළඟ දවසේ කතා කරන්න අපිට මේ වගුව. මොකද වගුව පුතේ? පදාර්ථ සතුව පවතින විවිධ භෞතික ගුණ කීපයක් පහක් දැක්වි. පදාර්ථ සතුව පවතින විවිධ භෞතික ගුණ කීපයක් පහක් දැක්වි කියලා භෞතික ගුණ 20ක් කතා කරන්න තියෙනවා. භෞතික ගුණ 20ක් කතා කරන්න තියෙනවා. භෞතික ගුණ 20ක්. හරි නේද හරි. එතකොට මට ප්‍රශ්න ටික පෙන්වන්නත් ඕන මෙන්න මම ප්‍රශ්න ටිකක් පෙන්වලා ඉන්නම් පුතාට. ප්‍රශ්න ටික බලන්න පොඩ්ඩක්. මෙන්න ප්‍රශ්න ටික පුතාට ප්‍රශ්න පේනවද? නෑ සර් අපිට ප්‍රශ්න නම් පේන්නේ නෑ. අපිට දැන් හොඳ බත් පිඟානක් මැවිලා පේනවනේ. හරි. හරි බලන්න. කොහොම මේ පුතාලා? කොහොම මෙන්න පදාර්ථයේ ගුණ. මෙන්න මේ ප්‍රශ්න ටික ලකුණු කරගන්න 1A මන් දුන්නා 1B දුන්නා. මට අංක කියන්නකෝ අන්තිමට දීපු අංකේ පුතේ. chat box එකට දානකෝ. चैटबॉक्स दान पुते अंतिम दीपांक दहातु नद हरी पुते थैंक यू एक देख मेव दिगटम दीला तुन दीला हतर हरी पहा हरी हय हरी हत हरी मेव दीला उक्कम अट हरी दीला संपूर्ण करन इसम दर्वे किरन संपूर्ण कर उक्कम संपूर्ण करन अट हरी नामे वगु दुन्ना दहाय वगु संपूर्ण दुन्ना हुंदे एकोलह दुन्ना दोलह दुन्ना दहातु ने दोलह दुन्ना हरी दहातु न ए දහතුනක් දුන්නද මට මතකයි දහතුන දුන්නා වගේ ඔව් ඔව් දුන්නා දුන්නා දහතුන ඒ දුන්න මූලද්‍රව්‍යයක් කියන්නේ කුමක්ද දහතුන බී දුන්නා එහෙනම් අද ලකුණු කරන්න හෝම්වර්ක් 14 සිම්පල් ඒ 14 සිම්පල් ඒ සිම්පල් බී 15 සිම්පල් ඒ සිම්පල් බී 15 ඉවරන කම කරන්න 16 විතර ඉතුරුනේ ඒක දැම්ම කරන්න එපා හරි එහෙනම් මහන්සිද පුතේ මහන්සිද ඔක්කොම වැඩ කළ වැඩ කළ අන්තිමට අහන මහන්සිද කියලා නේ. දැන් ඉතින් මහන්සි කිව්වත් මොනවද කරන්නේ නේ? හරි. මහන්සිද? එහෙම තමයි පුතේ ඉගෙන ගන්න කාලේ. හරි නේද? හරි. ඒක නිසා ඒව ගැන හිතන්න එපා. හරිද? පුතාට විතර නේ මටත් මහන්සි. පුතාලා දන්නවද අද උදේ සර් මම උගන්වන්න පටන් ගත්තේ කීයද කියලා? උදේ 8ට. උදේ 8 නෙමෙයි 8:00ට. 8:00 1:00ට ගා සම්මන්ත්‍රණයක් කරා. ආයෙමත් එපෙක්ස් එකට ගිහිල්ලා 2:00 ඉඳන් 7:00 ගා 11:00 තීරිපන්ති රිවිෂන් එකයි කරා. රෑ 7:00 ඉවරලා ඇවිල්ලා තමයි ආයෙමත් 8ට පුතාට පටන් ගත්තේ 8 ඉඳන් 10යි. ඒතර මම උදේ 8:00 පටන් ගත්තා දැන් තමයි ඉවර වෙන්නේ. හරි එහෙනම් මේ පුතාලා එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. පුතාට මේ ලැබෙන කාලය තුල කරන් තියෙන වැඩ ටික හරියට කරන්න හොඳේ. අර භෝගගායෙම හොඳට තියෙනවායි. භෝගගායෙම පටන් ගත්තද දැන් ඉස්කෝලේ යන කිට්ටුයි 6 වෙනිදා යනකොට වගාබිමේ වැඩ ටික ඉවරලා තියෙනවා. හරි නේද හරි. එහෙනම් අපි අද දවසේ සාකච්ඡා නතර කරමු නේ. හරි. එහෙනම් හැමදරුවකටම බුදු සරණයි දෙවිතයි හැමෝටම එහෙනම් සුබ රාත්‍රිය. එක්සෑම් එක කරපු නැත්නම් එක්සෑම් එක කරන්න. සමස්ත ප්‍රතිඵල ලේඛනය එක්සෑම් එක ගුරුවරයන් පස්සේ දාන්න. ඇපෙක්ස් එකේ දරුවන්ට ඉස්සරහට එක්සෑම් ටික පැවැත්වෙනවා. අනිත් ප්ලැට්ෆෝම්ස් වලට සාමාන්‍ය පරිදි මේ විදිහම ක්‍රියාත්මක වෙනවා. හරි. එහෙනම් අපි ආයෙමත් හමු වෙන්නේ ෆෝවර්ඩ් ක්ලාස් වල. ඉරිදා උදේ 1 ෆෝවර්ඩ් ක්ලාස් ඇතුළත ඉරිදා උදේ 8 10 ඇතිය. ඒකට එන්න බැරි දරුවෝ සමු දවස් 2:00 4:00 එහෙනම් අද දවසේ අපි වැඩේ අවසන් කරන්න හදන දරුවෝ කවුරුත් නැගිටිනකෝ. එහෙනම් හැමෝම එක සැරේට ආයිබුවන් කියමු. 1 2 3. ආයිබුවන් පුතේ හැමෝටම බුදු සරණයි දෙවියනේ. හරි නේද? හරි. සුබ රාත්‍රිය. මයික් එක ඔන් කරනවා. හරිද ප්‍රශ්න නැද්ද අපේ දරුවන්ට ප්‍රශ්න නැද්ද නෑනේ හරි එහෙනම් මම මීටින් එක එන් කරන පුතේ හොඳේ හරි